Chantu devata saddhammang munirajas sunantu saggamokkhadam dhamma savana kalo ayam bhadanta Dhamma savana kalo ayam badanta Dhamma savana kalo ayam badanta Namo tassa bhagavato Buddhas namo tas bhagavato arahato samma sambuddhas namo tas bhagavato arahato samma sambuddhas Chattaro me bhikkave patipada khatame chattaro dukkha patipada dandha vijna dukkha patipada khippa vijna sukha patipada dandha vijna sukha patipada khippa vijna Ime ko bhikkave chattaro patipadati. Ada dharma deshanava sandaha api matruka karannate dune Anguttara nikaye chatukka nipate patipada vaggehi pratama patipada sutra. මේ සූත්‍ර දේශනාවෙන් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා චත්තාරෝ මේ භික්ඛවේ පටිපදා මහණෙනි නිර්වාණගාමිනී ප්‍රතිපදාව පුද්ගල ස්වરૂපය අනුව සතරාකාර වෙනවයි කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරා. දැන් අපි දන්නවා නිවන් දැකීම සඳහා ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ අපි කොයි කාටත් එකම මඟයි තියෙන්නේ. කුමක්ද ඒ මාර්ගය? දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා සංඛ්‍යාත ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒක ගිහියට එකයි පැවිද්දට එකයි ස්ත්‍රියට එකයි පුරුෂයට එකයි එහෙම වෙනස් වෙන්නේ නැහැ. අපි කොයි කාටත් සම්මා දිට්ඨි සම්මා සංකප්ප ආදී මාර්ගාංග අට තමයි දියුණු කළ යුතු වෙන්නේ. නමුත් ඒ නිර්වාණ ගාමිනී මාර්ගය පුහුණු කරන ස්වરૂපය අනුව ඒ පුද්ගලයාගේ බල දුබලකම් අනුව එකම නිර්වාණගාමිනී ප්‍රතිපදාව තථාගතයන් වහන්සේ සතරාකාරයකින් දක්වන දුක්ඛ පටිපදා දන්දා විඥා දුක්ඛ පටිපදා කිප්පා විඥා සුඛ පටිපදා දන්දා විඥා සුඛ පටිපදා කිප්පා විඥා ඇතම් කෙනෙකුගේ ප්‍රතිපදාව අතිශයින්ම කර්කශයි බොහොම කටුකයි කායික මානසික පීඩා බහුලව තමයි ಗುಣධම් වඩන්නට සිද්ධ වෙන්නේ. නමුත් තව සමහර කෙනෙකුගේ ප්‍රතිපදාව අතිශයින් සුවදායකයි. කායික මානසික සුව පහසුව ඇතිව ಗುಣධම් වඩන්නට ඒ අයට පුළුවන් වෙනවා. අර කායික මානසික පීඩාවන් ඇතිව ಗುಣධම් වඩන තැනැත්තාගේ ප්‍රතිපදාව දුක්ඛා පටිපදා දුක් සහිත ප්‍රතිපදා සුවසේ ගුණධම් වඩන තැනැත්තාගේ ප්‍රතිපදාව සුඛා පටිපදා සුවදායක ප්‍රතිපදාවක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට ඇතැම් කෙනෙක් ගුණධම් වඩන්නට ආරම්භ කළහම
බොහොම කෙටි කලකින්ම ඒ තැනැත්තාට නිවන් අවබෝධ කරන්නට පුළුවන්. සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් කියන මාර්ග ඥානයන් බොහොම කෙටි කලකින්ම උපදවන්නට ඇතැම්මයි සමත් වෙන. තව සමහර කෙනෙක් ඉතාම දීර්ඝ කාලයක් උත්සාහ කරලා තමයි ඒ මාර්ග ඥානයන් සාක්ෂාත් කරගත යුතු වෙන්නේ. අර ඉක්මනින් කෙටි කලකදී නිවන සාක්ෂාත් කරන්නට සමත් වෙන පුද්ගලයාගේ ප්‍රතිපත්ති ක්‍රමය කිප්පාවිඥා. කිප්පාවිඥා කියලා කියන්නේ වහා අවබෝධය ලබන. අර දිගු කලක් ගත වෙන තැනත්තාගේ ප්‍රතිපදාව දන්දාවිඥා. බොහෝ කල් ගත වෙනවා අවබෝධය ලබන. මෙන්න මේ කාරණා හතර අනුව අපි පුරුදු පුහුණු කරන එකම නිර්වාණගාමිනී ප්‍රතිපදාව පුද්ගල ප්‍රභේදය අනුව සතරාකාරයකින් බෙදී යනවායි කියලා බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී දේශනා කරනවා. ඊළඟට දෙවන පටිපදා සූත්‍රයේදී තථාගතයන් වහන්සේ දක්වනවා එහෙම වෙන්නට හේතු මොනවාද? කොහොමද කෙනෙකුගේ ප්‍රතිපදාව දුක් සහිත වෙන්නේ? කොහොමද කෙනෙකුගේ ප්‍රතිපදාව සුවදායක වෙන්නේ? දැන් අපි කවුරුවත් කැමති නැහනේ දුක් විඳින්න ගුණධම් වඩන්නනේ. අපි හැමෝම ප්‍රාර්ථනා කරන්නේ සුඛ ප්‍රතිපදාවෙන් වහා නිවන් දකින්න ලැබේවා. එතකොට අර අන්තිම ක්‍රමය තමයි අපි කවුරුත් කැමති වෙන්නේ. බුදුහාමුදුරුවෝ ඒක තමයි ප්‍රසස්ත ක්‍රමය හැටියට දේශනා කරන්නේ. සුඛාපටිපදා කිප්පාමි. ඉතින් අපි එහෙම කැමති වුණාට අපේ රුචිකත්වයට අනුව දේවල් සිද්ධ වෙන්නේ නැහැ. සිද්ධ වෙන්නේ කොහොමද? පවතින හේතු සාධකවලට අනුවයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මම මට මගේ මම කැමති මෙහෙමයි කියලා අපි කොච්චර දේවල් හිතුවත් මෙතන මම කියලා කෙනෙකුත් නැහැ. සත්වේ පුද්ගලයේ ආත්මයක් ඇත්තේ නැහැ. එහෙනම් කවුද නිවන් දකින්නේ? නිවන් දකින කෙනෙක් නැහැ. නිවන් දැකීම හෝ සසර පැවැත්ම තීරණය වෙන්නේ මේ පංචස්කන්ධේ ගොඩ නැගෙන සාධක අනුවයි. අපේ මනසේ ගොඩනැගෙන මනෝභාවයන් ධර්මතාවයන් අනුව තමයි අපි නිවන් දකින්නවද නිවන් දකින්නවා කියන්නේ සසර ගමන නවත්වනෝනේ. සසර ගමන නවත්වනවද පවත්වනවද කියන එක තීරණය වෙන්නේ අපේ චිත්තසංතානයේ යෙදෙන මනෝභාවයන් අනුවයි. කුසල අකුසල අනුවයි. කෙලස් හෝ ප්‍රඥාව අනුවයි. ඒක මම මට මගේ කියලා හිතුවට මම මේ ජීවිතේම නිවන් දකින්න ඕන මම මේ ගෞතම බුද්ධ ශාසනයෙම නිවන් දකින්න ඕන කියලා හිතුවට ඒක කෙරෙන්න නම් ඒකට අදාළ සාධක තියෙනවා. බුදුරජාණන් වහන්සේ සම්බන්ධව බොහොම ලස්සන උපමාවක් දේශනා කරනවා සංයුත්ත නිකායේ වාසි ජටෝපම සූත්‍රයේ. උන්වහන්සේ දේශනා කරනවා කිකිලියකට බිත්තර 10ක් 12ක් දෙනවා රකින්න. කිකිලි කල්පනා කරනවා මට ඉක්මනට පැටවුට් එක එළියට ගන්න පුළුවන් නම් හොඳයි කියලා. එහෙම කල්පනා කළාට පැටව් එළියට එන්නේ නැහැ. ඒ සඳහා කළ යුතු දේ කරන්නට ඕන. මොකක්ද? බිත්තර මත läග සිටීමෙන් වැඩි වේලාවක් ඒ බිත්තර රත් කරන්නට ඕන. එතකොට තමයි පැටව් මෝරන්නේ. ඒ කරන්න ඕන වැඩේ කරනවා වෙනුවට කිකිලි කල්පනා කරනවා නම් ඉක්මනට පැටවුට් එක එළියට එනවා නම් හොඳයි කියලා. හොටෙන් තට්ටු කරලා නිය පිටින් තට්ටු කරලා අර බිත්තර ඉක්මනට බිඳින්න කල්පනා කළොත් කටුව බිඳුණු ගමන් ඇතුලේ තියෙන සාරය එළියට එනවා. අන්තිමට පැටියක් නැහැ බිත්තරෙත් නැහැ. බොහෝ දෙනාගේ නිර්වාණගාමිනී මාර්ගයත් එහෙමයි. ඉක්මන් වෙනවා කලබල වෙනවා අදාළ වැඩේ නෙමෙයි කරන්නේ. කලබල වෙච්ච ගමන් මඟ නොමඟ පටලව ගන්න ඉක්මනින් නිවන් දකින්න යන. එතකොට මේගොල්ලෝ කල්පනා කරනවා සෝවාන් වෙච්ච කෙනෙක් හොයාගත්තොත් නම් එහෙම කෙනෙක්ගෙන් බණ ඇහුවොත් තමයි ඉක්මනින් නිවන් දකින්න පුළුවන්. එතකොට පන්සලේ හාමුදුරුවෝ කියන බර හරියන්නේ නැහැ. සෝවාන් ඵලලාභී කෙනෙක් වෙන්නට ඕන. අරිහතුන් වහන්සේ නමකගෙන් බණ ඇහුවොත් තමයි ඉක්මනින් නිවන් දකින්න පුළුවන් කියලා හිතනවා. එතකොට අරිහතුන් වහන්සේලා හොයාගෙන යන මේ මිනිසුන්ගේ මේ සංකල්පනාව නිසා අද නිර්වාණගාමිනී මාර්ගය තුල වෙළඳපළක් බිහි වෙලා තියෙනවා. අපි තමයි සෝවාන් වෙච්ච අය. අපි තමයි අරිහතුන් වහන්සේලා. අපේ බණ ඇහුවොත් තමයි නිවන් දකින්න පුළුවන් වෙන්නේ. මේ අනිත් හාමුදුරු කියන්නේ සාම්ප්‍රදායික බණ. ඒ වහලා නිවන් දකින්න බෑ. අපි තමයි මේක හරියට අවබෝධ කරගත්තේ. එහෙම ගිහි පැවිදි දෙපිරිස තුලම ඒ වගේ වෙළඳ කණ්ඩායමක් අද ඇති වෙලා තියෙනවා.
ඉතින් ඒව බොහොම පියසීලිව ඒ පසුපස යන්නට පෙළඹෙන්නේ ඇයි අර කිකිලි කරපු වැඩේ තමයි කරන්න යන්නේ. කරන්න ඕන වැඩේ පැත්තකින් තියලා ඉක්මනට පහුරු ගන්න යනවා කට්ට බිඳලා පැටිය එළියට ගන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙම කළොත් පැටියක් නැහැ බිත්තරෙත් නැහැ. කරන්න ඕන වැඩේ කරන්නටයි ඕන. මොකද්ද කරන්න ඕන? අර බිත්තර මත läගලා වැඩි වේලාවක් නිහඬව සංසුන්ව බිත්තර ටික රත් කරන එක. එතකොට ඒ හේතුවෙන් ඇතුළත පැටියා මෝරනවා. මේරුවට පස්සේ පැටියා විසින්ම හොටෙන් ඇනලා මියෙන් ඇනලා අර කටුව කඩාගෙන එළියට. මේක සරල උදාහරණයක් වගේ පෙනුනට මේකේ හරි ගැඹුරු දහම් කතාවක් තියෙනවා. ඒ මොකක්ද? යම් ඵලයක් අවශ්‍ය නම් ඵලය ගැන උඩ පැනලා වැඩක් නැහැ. හේතුව සම්පාදනය කරන්නට ඕනේ. කුමක් නිසාද? මේ විශ්වයේ සියල්ලක්ම හේතුඵල සිද්ධාන්තය මතයි ගොඩනැගෙන්නේ. ඒ නිසා යම් ප්‍රතිඵලයක් අවශ්‍ය නම් ප්‍රතිඵලය ගැන කලබල වුණා කියලා වැඩක් නැහැ. එහෙම ලැබෙන්නේ නැහැ. එහෙම ලබන්නට පුළුවන් කෙනෙකුත් නැහැ. පුද්ගලයෙකුත් නැහැ. ආත්මයෙකුත් නැහැ. යදාල සාධක ගොඩනැගුවොත් ඒ හේතුව විසින් ඵලය ගොඩනගනවා. හේතුව හරියට ගොඩනැගුවාම අමුතුවෙන් ඵලය වෙනුවෙන් අපි කරදර වෙන්න ඕන නැහැ. ඒක හේතුව විසින්ම ජනිත කරන. ඒ නිසා තථාගතයන් වහන්සේ දේශනා කරනවා මම ඉක්මනින් නිවන් දකින්නවා, මම මේ ගෞතම බුද්ධ ශාසනය නිවන් දකින්නවා කියලා හිතුවට එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්නට නම් ඒකට අදාළ සාධක මේ ජීවිතය තුළම මේ ගෞතම බුද්ධ ශාසනය තුළම සම්පූර්ණ කරන්නට අපි දක්ෂ වෙන්නට ඕන. අන්න එහෙම කරගත්තොත් ඒ හේතු ප්‍රත්‍යයන්ගෙන් අදාළ ඵලය ගොඩනගන්නට පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ එකම නිර්වාණගාමිනී ප්‍රතිපදාව තුළ කෙනෙකුට නිවන් දකින්නට කල්ගත වෙන්නේ ඇයි? තව කෙනෙක් ඉක්මනින් නිවන් දකින්නේ කොහොමද? තව සමහර කෙනෙකුගේ ප්‍රතිපදාව බොහොම කටුක වෙන්නේ ඇයි? තවත් සමහර කෙනෙකුගේ ප්‍රතිපදාව සුවදායක වෙන්නේ කොහොමද කියලා මේ ප්‍රතිපදා සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහි පළමුවින්ම තථාගතයන් වහන්සේ දක්වනවා මහණෙනි යම්කිසි කෙනෙකුගේ ප්‍රතිපත්ති ක්‍රමය දුක්සහිත වෙනවද සුවදායක වෙනවද කියලා තීරණය කරන ප්‍රධාන නිර්ණායකය තමයි පංච නීවරණ ධර්ම. මොනවද නීවරණ ධර්ම කියන්නේ? කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ධ, උද්ධච්ච කුච්ච, විචිකිච්ඡා. ඇයිද මේවට නීවරණ කියන්නේ? නිවන් මඟ අහුරන, මනස ආවරණය කරන, ප්‍රඥාව මොට කරන, ප්‍රඥාව දුබල කරන, සිත අඳුරු කරන, සිත කිලිටි කරන, නිවන් මඟ අහුරලා සසර මඟ අපා මඟ විවෘත කරන. ඒ නිසා මේ ධර්ම හඳුන්වනවා නීවරණ. එතකොට මේ කියන නීවරණ ධර්ම අපි හැමෝගෙම සිත්වල තියෙනවා. හැබැයි තියෙන්නේ අනුසය වශයෙන්. අනුසය කියලා කියන්නේ මොකක්ද? ක්ලේශ ධර්මයන්ගේ අවස්ථා තුනක් තියෙනවා. අනුසය, පරිඋත්ථාන, ව්‍යතික්‍රමන කියන. අනුසය කියලා කියන්නේ මූලික මූලයන්, මූල සාධකයන්. ඒවා අපි කාගේත් සිත්වල පවතිනවා. හැබැයි ඒ මූලයන් තිබුණට හැම විටම අපේ සිත කිලිටි නැහැ. දැන් අපි මේ කුසලයක් කරනකොට අපේ සිතේ අලෝභ, අද්වේෂ, අමෝහ කියන කුසලයන් අවදි වෙනවා. අවදි උනායි කියලා දැන් අපේ සිතේ අවිද්‍යාව නැද්ද? අපි කෙලස් නැසලා දේ වෙනකොට ඉන්නේ. අපි එතකොට ලෝභය ප්‍රහීණ කරලා දේ වෙනකොට ඉන්නේ නැහැ. ලෝභය ප්‍රහීණ කරලා නැහැ. හැබැයි අලෝභය මතුවලා තියෙනවා. ඒ ලෝභය ප්‍රහීණ කරලා නැත්තම් කොහොමද අලෝභය තියෙනවා කියන්නේ? ඒ කියන්නේ ලෝභය තිබුණාට ඒක තියෙන්නේ අනුසය වශයෙන් යටපත් වෙලා. ඒකේ මූලය පමණයි තියෙන්නේ. අවදි වෙලා නැහැ. අවදි වෙලා නැති නිසා සිතේ කිලුටක් නැහැ. උදාහරණයක් හැටියට ගත්තොත් දැන් වතුර බොන ලිඳේ යට තියෙන්නේ මොනවද? ටයිල් දැල්ලලා තියෙන්නේ නෑ. යට තියෙන්නේ මඩ. යට මඩ තිබුණා වුණාට උඩ වතුර පිරිසිදු නැද්ද? පිරිසිදුයි. අඩිය තියෙන්නේ මඩ තමයි. නමුත් ලිඳේ වතුර බොන්න, නාන්න, පරිහරණය කරන්න තරමට පිරිසිදුයි. හැබැයි යම් අවස්ථාවක ගල් කැටයක් වැටිලා හරි, ලී දණ්ඩක් වැටිලා හරි, නැත්නම් සතෙක් දඟලලා හරි අර මඩ ටික කැළතුනොත්
අන්න එතකොටයි ඒවා මතු වෙලා වතුර බොර වෙන්නේ. අර ලිඳේ අඩියේ මඩ තියෙන වගේ කෙලස් ප්‍රහාණය කරන තෙක් මාර්ගඥානෙන් සෝවන් මාර්ගඥානෙන් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබත පරාමාස ප්‍රහාණය කරනවා. අනාගාමි මාර්ගඥානෙන් කාමරාග පටික ප්‍රහාණය කරනවා. අරහත් මාර්ගඥානෙන් රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිජ්ජා නැවත නොහට ගන්නා ආකාරයෙන් ප්‍රහාණය කරනවා. එහෙම ප්‍රහාණය කරන තෙක් අර ලිඳේ අඩියේ මඩ තියෙනා වගේ අපේ චිත්තාභ්‍යන්තරේ අර ක්ලේශ මූලයන් තැන්පත් වෙලා තියෙනවා. හැබැයි එහෙම තැන්පත් වෙලා තිබුණා කියලා හැමතිස්සෙම සිත කිලුටු නැහැ. සිත පිරිසිදුයි. පබස්සර මිදම් බික්කමේ චිත්ත බුදුහාර දේශනා කරන උපතින්ම අපේ සිත පිරිසිදුයි. ඇයිද පිරිසිදු? කුසල් සිතකින් උපදින නිසා. ඒ කුසල් සිතක් ඇති වෙන වෙලාවට සිත අපවිත්‍ර නැහැ. ලිඳේ වතුර වගේ. හැබැයි පංචකෝ ආගන්තුකේ උපක්ඛිලේසේ උපක්ඛිලිට්ට යම් බාහිර කාරණා නිසා අර ඇතුළේ තියෙන මූල සාධක ඇවිස්සෙනවා යම් අවස්ථාවක. එහෙම ඇවිස්සුනොත් අන්නේ දෙවනි අවස්ථාව පරිඋත්ථාන. පරිඋත්ථාන කියන්නේ ලිං අඩිය තියෙන මඩ ටික උඩට මතු වෙන. උඩට මතු වෙච්ච ගමන් වතුර බොර වෙනවා. එතකොටයි කිලුටු වෙන්නේ. ඒ වගේ අපේ සිතේ අනුශ්‍රේ වශයෙන් කෙලස් තිබුණයි කියලා සිත කිලුටුයි කියන්නේ නැහැ. අනුශ්‍රේ කෙලස් තිබුණා වුණාට ඒවා මතු වෙලා නැති තාක්කල් ලිඳේ වතුර වගේ අපේ සිත පිරිසිදුයි. හැබැයි යම් මොහොතක අර මඩ කැළතිලා උඩට આવොත් අපේ සිත අපිරිසිදු වෙනවා. එමනම් සිත කිලිටි වෙන්නේ ක්ලේශයන්ගේ අනුශ්‍රේ අවස්ථාවෙන් නොවේ. කුමකින්ද? පරිඋත්ථාන අවස්ථාව. කෙලස් අවදි වෙලා එන. ඊට පස්සේ ඒ සිතේ මතුවෙන කිලුට අපට සමනය කරගන්නට දක්ෂ නොවුනොත් සිත, කය, වචනය සම්පූර්ණයෙන්ම ඒ කිලුට සමග මුහු වෙලා ක්‍රියාත්මක වෙන්නට පටන් ගන්නවා. අන්නේ තුන්වෙනි අවස්ථාව තමයි ව්‍යතික්‍රමන අවස්ථාවයි කියන්නේ. ක්ලේශයෙන් යුක්තව කිලිටි මනසින් ක්‍රියාත්මක. එතකොට ඉතින් බොහෝ පව්කම් සිද්ධ වෙන්නට පුළුවන් අපි අද. ඒ තුන්වෙනි අවස්ථාව තමයි පව්කම් කියලා හඳුන්වන්නේ. ලෝකයට ක්‍රියාත්මක වෙනවා අර කිලිටි වූ මනසින්. අර දෙවැනි අවස්ථාව තමයි කෙලස් කියලා හඳුන්වන්නේ. එහෙම නැත්නම් අකුසල් කෙලස් කියලා හඳුන්වන්නේ අර සිත කිලිටි වෙන අවස්ථාව. අනුශය අවස්ථාවත් ක්ලේශම තමයි. හැබැයි ඒ ක්ලේශ මූලයන්. එතකොට ඔය අවස්ථා තුනේ පවතින මේ ක්ලේශ ධර්මයන්ගෙන් නීවරණ කියලා කියන්නේ අනුශය අවස්ථාවෙන් මතුවෙන දෙවැනි අවස්ථාව. ඒ දෙවැනි අවස්ථාවේ මේ ක්ලේශ මූලයන් අවදි වෙනකොට ඇවිස්සෙනකොට තමයි සිත කෙලසෙන්නේ, අඳුරු වෙන්නේ, ආවරණය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් අපි උත්සාහ කරන්නේ නිවන් දකින්නවා කියලා අර ක්ලේශ මූලයන් මුලිනු පුටා දමන්නට, අර කෙලස් ධර්මයන්ගේ අනුශය අවස්ථාව අහෝසි කරන්නටයි අපි වෑයම් කරන්නේ. ඉතින් එහෙම වෑයම් කරනකොට අර අනුශය වශයෙන් තියෙන ඒවා විටින් විට ඇවිස්සෙන්න ගත්තොත් එහෙම අපිට වැඩ එක වැඩේ දෙක වෙනවා. මොකද්ද? ඇවිස්සෙන එක යට කරගන්නටත් ඕනේ, ක්ලේශ මූලයන් අහෝසි කිරීමේ ප්‍රතිපදාව පුහුණු කරන්නත් ඕනේ. එතකොට මොකද වෙන්නේ? ක්ලේශයන් දුරු කරනවා කියන්නේ සිත පිරිසිදු කරනවා. පිරිසිදු කරන්න දරන ප්‍රයත්නය තුළ අපේ සිත යලි යලි අපිරිසිදු වෙනවා. එතකොට හරියටම කියනවා නම් ලිස්සන ගහේ නගින්නා වගේ වැඩක් වෙන්නේ. ටික දුරක් අඩි කීපයක් ගොඩ වෙනකොට ආයෙ රූටා හැරිලා පස්සෑනෙනවා. ආයෙ නැගිටලා දණ්ඩි මණි ගහලා ආයෙ නැගිටිනවා. ආයෙ උඩට ගොඩ වෙනකොට ආයෙ ලිස්සා හැලෙනවා. ඉතින් මේක හරි වෙහෙසකර කාර්යයක්. ඒ වගේම දෙයක් අපට සිද්ධ වෙනවා අපේ සිතේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුච්ච විචිකිච්ඡා කියන මේ නීවරණ ධර්මයන් බහුලව අවදි වෙනවා නම් ඒව අනුශය වශයෙන් තිබ්බයි කියලා වෙහෙසක් නැහැ, පීඩාවක් නැහැ, සිත කිලිටි වෙන්නේ නැහැ. ඒවා විටින් විට බහුලව අවදි වෙනවා නම්, මතු වෙනවා නම්, ඇවිස්සෙනවා නම් ඒ තනත්තාට නිර්වාණගාමිනී මාර්ගය පහසු එකක් වෙන්නේ නැහැ. අතිශයින් කර්කසයි. ඒයි කර්කස වෙන්නේ අර මනෝභාවයන් පාලනය කරන්නත් ඕනේ. පිනතුනි මේ ක්ලේශයන් අවදි වෙනකොට සිතට විතරක් නෙමෙයි පීඩාව, ගතටත් පීඩාවක්. දැන් බලන්නකෝ, කෝපය ඇවිස්සෙනකොට අපේ හිතට විතරද පීඩාව තියෙන්නේ?
මාංශ පේශි පවා රත් වෙලා දැවෙන ගතියක් එනවා. ඔළුව පුපුරන්න එනවා. එකතන ඉන්න බෑ. නලියනවා එහාට මෙහාට යනවා. කෑ ගහන්න ඕන, බනින්න ඕන, ගහන්න ඕන. එහෙම තමයි. කාමච්ඡන්දේ මතු වුණාමත් එහෙමයි. තමන්ගේ මනසේ තෘෂ්ණාවක් අවදි වුණාම ඒකෙන් ඇතුළ පීඩාව වෙන. ඒක දාහයක් වගේ, ඒක ගින්නක් වගේ, ඒක පිපාසයක් වගේ. ඊට පස්සේ කාමච්ඡන්දෙන් ඉල්ලන දේ නොදී ඉන්න බෑ. නොදී හිටියොත් අපට නිින්ද යන්නේ නැහැ. අපට වෙහෙසයි. ඒ නිසා අපි මේ ඉල්ලන දේ කොහොම හරි ලබා දෙන්න වෑයම් කරනවා. ලබා දුන්නහම මේක හරියයි කියලා අපි හිතන්නේ නෑ. එහෙම හරියන්නේත් නෑ. ලබා දුන්නහම මේක දෙක වෙනවා. අපි හිතනවා අපේ මනස විසින් ඉල්ලා දෙන දේ සම්පාදනය කළාම මේ බඳුනක් පුරවන්න වගේ මනස පුරවන්න පුළුවන් කියලා. දැන් භාජනයේ වතුර භාගෙනම් තියෙන්නේ, ඉතුරු භාගෙ දැම්මහම මොකද වෙන්නේ? භාජනේ පිරෙනවා. හැබැයි මනසේ අඩක් නම් පිරීලා තියෙන්නේ, ඉතුරු භාගෙ දුන්නහම පිරෙයි කියලා හිතුවට බුදුහාමුදුරු දේශනා කරන එහෙම වෙන්නේ නැහැ. ඉතුරු භාගෙ දාපු ගමන් මේක දෙගුණයක් පළල් වෙනවා. එතකොට තවත් ඒ වගේ ප්‍රමාණයක් ඉල්ලා හිටිනවා. කාමච්ඡන්දේ සංසිඳවන්නට පහසු නැත්තේ ඒක. බුදුහාමුදුරු දේශනා කරනවා ලෝකේ 3 දෙනෙක් ඉන්නවා පුරවන්න බැරි අය. අග්ගික්ඛන්தோ සමුද්දෝච මහිච්ඡෝ චාපි පුග්ගලෝ බහුකේ පච්චේ දෙන්තේ තයෝපේතේ නපුරේ. මේ ලෝකේ 3 දෙනෙක් ඉන්නවා පිරෙන්නේ නැති අය. කවුරුන්ද ඒ 3 දෙනා? අග්ගික්ඛන්தோ ගිනිකන්ද, සමුද්දෝ මහ සමුද්‍ර, මහිච්ඡෝ චාපි පුග්ගලෝ මහිච්ඡතාවේ ඇති පුද්ගලයා. අමු කොටයක් කිට්ටු කළොත් දැල්වෙනවද? නැහැ. ඔකට කඩදාසියක් කිට්ටු කළොත් පත්තු වෙනවද? ඒකට අදාළ ප්‍රත්‍ය දෙන්න මොකද වෙන්නේ? ගිස්ස වැඩි වෙනවා. ඒකට අවශ්‍ය යෝග්‍ය ප්‍රත්‍ය දෙන්න එක වැඩි වෙනවා. වැඩි වෙලා අන්තිමට වේලිච්ච ලී දඩු විතරක් නෙමේ අමු කැලෑ ගිනි තියෙන මට්ටමට ඒ ගින්න වර්ධනය වෙනවා. ඉල්ලන දේ දෙනකොට, යෝග්‍ය දේ දෙනකොට ඒක සංසිඳෙන්නේ නැහැ, වර්ධනය වෙනවා. මහමුහුදටත් ඒ වගේ. දැන් පහුගිය මේ මාසයකටත් වැඩිය වැස්සනේ. දැන් වහිනකොට මහමුහුද මොකද වෙන්නේ? වතුර එකතු වෙන්න භූමියේ පැතිරෙන ගතිය වැඩි වෙනවා. මහමුහුදට දස දිග් භාගයෙන් 365 දවසෙම වතුර ආවත් මහ සමුද්‍රට ඇතිවීමක් වෙන්නේ නැහැ. ඇයි? වතුර වැඩි වෙන්න ජල පෘෂ්ඨය පුළුල් කරන අවශේෂ භූමියත් වහගෙන මහමුහුද මේ ගොඩබිම යට කරගන්නවා. ඒ කියන්නේ තමන්ගේ පෘෂ්ඨය වැඩි කරගන්න. වැඩි කරගන්න තව එකතු වෙන්න පුළුවන්, තව දරන්න පුළුවන්. ඔහම මුළු පෘථුවියම වහගත්තොත් ඊළඟට මොකද වෙන්නේ? ඝනත්වය වැඩි කරගන්න. කවදාවත් ඇති කියලා සෑහීමකටපත් වෙන්නේ නැහැ. මහමුහුදට වතුර වැටෙන්න පුළුල් වෙනවා විනා ඒක සංසිඳෙන්නේ නැහැ. ඒ වගේම තව එක්කෙනෙක් ඉන්නවා මහිච්ඡෝචාපි පුග්ගලෝ, මහිච්ඡතාවේ ඇති. මහිච්ඡතාවේ කියන්නේ කාමච්ඡන්දයට වහල් වෙලා. කාමච්ඡන්ද කියන්නේ මොකද්ද? කාම කියන්නේ කැමති. ඇහින් දකින්නට කැමති දේ රූපකාම, කනෙන් අහන්න කැමති දේ සද්දකාම, නාසයෙන් ආග්‍රහණය කරන්න කැමති දේ ගන්ධකාම, දිවෙන් විඳින්නට කැමති දේ රසකාම, කයින් ස්පර්ශ කරන්න කැමති දේ පොට්ටබ්බකාම, මනසින් ආශාදනය කරන්න කැමති දේ ධම්මකාම. එතන ධම්ම කියන්නේ සද්ධම්ම නෙමේ, මනසට අරමුණු වෙන අරමුණ කියන්නේ. එතකොට මේ ෂඩේන්ද්‍රයන්ගෙන් කැමති වෙන දේවල් හඳුන්වනවා කාම. කාම ඡන්ද කියන්නේ ඒ ෂඩේන්ද්‍රයන්ට ප්‍රියමනාප දේවල්, ෂඩේන්ද්‍රයන් පිනවන්නට අවශ්‍ය දේවල් යලි ලං කරගන්නට, එකතු කරගන්නට, අත්පත් කරගන්නට, ආශාදනය කරන්න තියෙන රුචිකත්වය තමයි කාම ඡන්ද කියන්නේ. එතකොට ඒක මතුනහම ඇතුළත දවනවා. ඊට පස්සේ 10 සංසිඳව ගන්නට ඕන වෙනකොට අපි ඒ ඉල්ලන දේ දෙන්න උත්සාහ කරනවා. දෙනකොට අරක තවත් වැඩි වෙනවා. එකක් බලාපොරොත්තු වෙච්ච මනුස්සය ඊට පස්සේ දෙකක් බලාපොරොත්තු. ඔය යාචකයෙකුට කීයක් හරි දීලා බලන්නකො මොකද වෙන්නේ කියලා. ඊට පස්සේ මේ මනුස්සයා සංසිඳෙන්නේ නැහැ. ඒක තියාගෙන ඊට පස්සේ තව ඒ වගේ ප්‍රමාණයක් හොයන්න උත්සාහ කරනවා. අපි හැමෝගෙම මනස එහෙමයි.
ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පඤ්ඤාය තිත්තිනං සෙට්ඨං නසෝ කාමේහි තප්පති. යම් කිසි කෙනෙක් මනස විසින් ඉල්ලන දේවල් දීලා කිසිදාක තෘප්තිමත් වෙන්නේ නැහැ. ඒක අර ගිනි කඳ වගේ මහ සමුද්‍ර වගේ වැඩෙන්න ගන්න. ඒ නිසා යමෙක් ලෝකේ තෘප්තිමත්ව ජීවත් වෙනවා නම් ජීවත් වෙන්නේ පඤ්ඤාය තිත්තිනං ප්‍රඥාවෙන් පමණයි තෘප්තිමත් වෙන්න පුළුවන්. මොකද්ද ප්‍රඥාවෙන් තෘප්තිමත් වෙනවා කියන්නේ? කිසි දෙයක් දෙන්න නැතුව කප්පාදු කරනවද? නැහැ. ඒක අත්ත කියලා මතානුයෝගී. එතකොට ඉල්ලන දේ දෙනවද? නැහැ. ඒක කාමසුඛල්ලේ කාම. එහෙනම් මොකද්ද කරන්න? හැඟීම් වලට වහල් නොවි අවශ්‍යතා හඳුනාගෙන සම්පාදනය කරගෙන ජීවත් වෙන්නට තරම් ප්‍රඥාව අවදි වෙන්න. මධ්‍යම ප්‍රතිපදාව තුළ හැඟීම් වලට වහල් නොවි අවශ්‍යතා සම්පාදනය කරගන්න. හැඟීම් වලට වහල් වෙච්ච ගමන් කාමසුකල්ලිකානේ අවශ්‍යතා කප්පාදු කරපු ගමන් අත්ත කියලා මතානේ අවශ්‍යතා සම්පාදනය නොකොට අපිට ජීවත් වෙන්න බෑ. බඩගිනියනකොට කන්න ඕන, විලි වහ ගන්න ඇඳුම් අඳින්න ඕන, පිපාසයට වතුර බොන්න ඕන, නිදි මතට එහෙම නැත්නම් කය තෙහෙට්ටු වෙනකොට නිදා ගන්න ඕන. ඒව අවශ්‍යතා. අවශ්‍යතා ටිකක් කප්පාදු කරලා දැම්මොත් නිකන් කයට වද දෙන වැඩක් විතරයි එතන තියෙන්නේ. එහෙම කෙලස් නැසන්න බෑ. හැබැයි ඉල්ලන જાති දුන්නොත් කවමදාකවත් තෘප්තිමත් කරන්නත් බෑ. ඒ නිසා අත්තකිල මතාන යෝගයට වැටෙන්නේ නැතිව කාමසුකල්ලිකාම යෝගයට වැටෙන්නේ නැතුව මජ්ක්‍ධිමා පටිපදා මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරද්දී හැඟීම් වලට වහල් නොවි අවශ්‍යතා හඳුනාගෙන ක්‍රියා කරන්නේ කෙසේ? බුදුරජාණන් වහන්සේ දේශනා කළ සූත්‍ර දේශනාවක් තියෙනවා අරිය වංශ සූත්‍රය කියලා. ඒකේ දක්වන්නේ අරිය වංශ පටිපදා. මේ අරියවංශ පටිපදාවේ සමස්ත අර්ථය ඕකයි. චීවර පිණ්ඩපාත සේනාසන කියන, ඒ කියන්නේ ගිහියන් හැටියට කියනවා ආහාර නිවාස ඇඳුම්, මේවා පිළිබඳ හැඟීම් වලට වහල් වෙන්නේ නැතිව අවශ්‍ය ප්‍රමාණය හඳුනාගෙන ඒන් තෘප්තිමත් වෙලා කෙලස් වසඟ නොවි අපි කොහොමද භාවනාවට, එහෙම නැත්නම් කෙලස් නසන තැනට, සිත පිරිසුදු කරන තැනට මනස පුහුණු කරන්නේ? කෙලස් නසන තැනට යන්න උත්සාහ කළාට අර ජීවිතයේ අවශ්‍යතා සම්පාදනය කරනකොට අපේ කෙලස් වැඩෙනවා, බරිත වෙනවා, කෙලස් බරිත වෙනවා. කෙලස් බරිත නොවි අවශ්‍ය ප්‍රමාණයට විතරක් ඒවා සම්පාදනය කරගෙන හැඟීම් බර නොවි කටයුතු කරන්න පුළුවන් නම් විතරයි ඒ ප්‍රත්‍යපහසුකම් උදව් කරගෙන කෙලස් නසන මඟකට අපට යොමු වෙන්න පුළුවන්. ඒ ප්‍රතිපත්ති ක්‍රමය හඳුන්වනවා අරිය වංශ පටිපදාය. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මනසේ කාමච්ඡන්දය යම් මොහතක මතුවෙනකොට ඒ ඇති කරන දාහය නිසා, පිපාසය නිසා මිනිස්සු බොහෝ දේවල් කරන්න පෙළඹෙනවා. සමහර වෙලාවට සහනශීලීව ඒ මනස ඉල්ලා සිටින දේ සම්පාදනය කරන්න බැරි නම් යුද පිටියට යනවා, මරා ගන්න යනවා, හොරකම් කරනවා, වංචා කරනවා. ඒ අපරාධ කරන්න පෙළඹෙන්නේ ඇයි? අර මනස විසින් ඉල්ලා සිටින දේවල් සම්පාදනය කරන්න. ඉතින් එහෙම වුණත් විනාශය. අර තත්ත්වේ දරාගෙන ඉන්න ගියත් පීඩා. ඒ තත්ත්වේ දරාගෙන ඉන්න ගියොත් මොකද වෙන්නේ? ඒ මානසික කම්පණයෙන් කය රෝගී වෙනවා. බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න කාලේ එක ස්වාමින් වහන්සේ නමකගේ කන පැහැවලා මහන්සේ හොඳටම රෝගී වුණා. ප්‍රතිකාර කළාට සුව වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂුන් වහන්සේ මුණ ගැහිලා කුමක්ද කාරණේ කියලා විමසනකොට උන්වහන්සේ දකිනවා මේක කයේ ප්‍රශ්නයක් නෙමේ මානසික ප්‍රශ්නයක්. මොකද්ද මානසික ප්‍රශ්නේ? උන්වහන්සේට කවුරු හරි කියලා දෙනවා කකුළු මාංශ බොහොම රසයි කියලා. දැන් උන්වහන්සේට කැමැත්තක් කාමච්ඡන්දයක් ඇති වෙලා කකුළු මාංශයක් අනුභව කරා. දැන් ඉතින් උන්වහන්සේ භික්ෂුන් වහන්සේ නමක් නේද මේක කියන්න බෑනේ. මට කකුළු මාංශයක් වළඳන්න කැමතියි, මට ගෙනත් දෙන්න කියලා මාංශයෙන් මේක හිර කරගෙන ඉන්නවා. ඉන්නකොට මොකද වෙන්නේ? ඒ කාම ඡන්දයෙන් ඇති කරන පීඩාව දාහය අර සූක්ෂම රූප කලාප විකෘති කරන කන පැහැවලා ඕජාව ගලන්න ගන්නවා. ඒ නිසා තමයි දැන් ඔය දරුවෙක් ලැබෙන්න ඉන්නකොට දොළ දුක කියලා මොකක්ද ඇති වෙන්නේ? කාම ඡන්දය. හැබැයි ඒක සම්පූර්ණ කරන්න කියන්නේ ඇයි? දොළ දුක සංසිඳවන්න කියන්නේ. එහෙම නැත්තම් මවට විතරක් නෙවෙයි අර කුසේ ඉන්න දරුවගේ රූප කලාපත් විකෘති වෙන්න එක බලපාන්න. ඇයි? ඒ දරුවගේ අලුතෙන් වැඩෙන සියුම් රූප කලා ඒවට බලපාන අර මනෝභාවය, අර මනස ඇතිවෙන ඒ පීඩන.
ඉතින් අපේ මනසේ කාමච්ඡන්දේ ප්‍රබල වුණාට පස්සේ සිත විතරක් නෙමෙයි ගතත් පීඩා කරනවා බරපතල විදිහට අපේ සිතගත වෙහෙස වෙනවා පීඩාවටපත් ඒ නිසා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා නැවත නැවත බහුලව කාමච්ඡන්දේ මතුවෙනවා නම් ඒ කියන්නේ ඇහෙන් දකින්න කැමති දේවල් කනෙන් අහන්න කැමති දේවල් මේ ෂඩේන්ද්‍රයන්ගෙන් විදින්න කැමති දේවල් නැවත නැවත ඉල්ලා හිටින ගතියට මනස පත් වෙනවා නම් ඒ තනත්තාට නිර්වාණගාමිනී මාර්ගය අතිශයින් කර්කසයි දුකසේ තමයි පුහුණු කරන්න වෙන්නේ ව්‍යාපාදයේත් ඒ වගේ මොකද්ද ව්‍යාපාදේ කියන්නේ තරහේ එක්තරා ස්වરૂපයක් පටිඝය කියන්නේ අරමුණෙහි ගැටෙන ගතිය අරමුණෙහි ගැටෙන ගතිය අපි විවිධ නම් වලින් හඳුනන තරහ කෝපය ක්‍රෝධය නොමනාපේ නොසතුට පසුතැවීම ඊර්ෂ්‍යාව භීතිය ශෝකය වෛරය මේ හැම නමකින්ම හඳුන්වන්නේ එකම මූලය පටිඝය අරමුණෙහි ගැටෙන ගතිය ඒ ගැටෙන ගතියේ එක්තරා ස්වરૂපයක් තමයි ව්‍යාපාදක මොකක්ද ඒ ස්වરૂපය දැන් ක්‍රෝධයේ තියෙන්නේ අරමුණෙහි ගැටෙනවා ඒ ගැටුම ඒ මොහොතේම ප්‍රකට කරනවා හරියට දණ්ඩෙන් පහරලත් සර්පේ ප්‍රතික්‍රියා දක්වනවා සර්පයාට දණ්ඩෙන් පහර දුන්නන් පස්සේ ඌ එවේලේම ඒකට දෂ්ට කරනවා ඒකෙන් දත් කැඩෙනවද මොකක් වෙනවද ඌට නිනව්වක් නැහැ පහර වැදුනා නම් ඒකට ගැහුවා ඒක ලීයද යකඩේද ඌට අදාළ නැහැ අන්න ඒ වගේ යමකින් Tamange manasa gatenawa nan e mohottema ekata viruddhava pratikriya dakwana gatiya tamai kopaya krodha vyapade thiyenne hat pasin prativiruddhava vyapade athi wenakota aramunata prativiruddhava pratikriya dakwanda yanne ne nihanda wenawa habai athulen pahawanna ganna athulen kunu wenna ganna eka godak vita athi wenne me dharma margi anayata කෝපය ක්‍රෝධය ඇති වෙන්නේ කිසිම සංයමයක් දමනයක් නැති අය. ව්‍යාපාදය ඇති වෙන්නේ නිර්වාණගාමිනී මාර්ගයේ හික්මෙන්නට පිම්පව් තේරුම් අරගෙන උත්සාහ කරන අයට තමයි බහුලව ව්‍යාපාදය ඇති. එහෙම අය එතෙන්දි කරන ප්‍රකාශනය තමයි හාමුදුරනේ අහවලුන් අපට මෙහෙම කළා. අපි නම් මොකුත් කරන්න යන්නේ අපි ඉතින් මේ පිම්පව් විශ්වාස කරගෙන බණද්දහමක් පුහුණු කරගෙන ඉන්න අපි ඕවට පලිගන්න යන්නේ. හැබැයි ඔන්න බලන්න මං අද කිව්වා කියලා හිතන්න ඔය මිනිසුන්ට වැඩි කල්යන්නේ ඕව විඳවන්න. අපේ අස්පනා පිටම ඕකුන් විඳිනව අපට බලන්න හම්බ වෙන. දැන් මේ මොකද්ද? ඒකට තමයි ව්‍යාපාරය කියන්නේ. ඒ කියන්නේ අනේකාට විරුද්ධව ප්‍රතික්‍රියා දක්වන්නට යන්නේ නැහැ. ඒක සම්පූර්ණයෙන් සමනය වුණා වගේ පේනවා. හැබැයි නිතර නිතර ඒ ප්‍රතිවිරුද්ධ පුද්ගලයාගේ විනාශය පරිහානිය මනසින් අපේක්ෂා කර. ඒක විශේෂයෙන් නීවරණයක් හැටියට දක්වලා තියෙන්නේ කෝපය ක්‍රෝධය නිවන් මාර්ගට බාධායි කියන එක කාටත් පේන පැහැදිලි දෙයක්නේ. හැබැයි මේවා පේන්නේ නැහැ. පේන්නේ නැත්නම් ඇතුලෙන් කුණු වෙන්නේ. ඒවත් ධර්ම සංඥා වගේ තමයි එන්නේ. දැන් අර ඒ කියන අයට හිතෙන්නේ අපි මේ බොහොම ධර්මානුකූලව ජීවත් වෙන්නේ. දැන් මේ හේතුඵලය, කර්මය, කර්මඵලය ප්‍රකට කරලා දක්වනවා වගේ තමයි Tamanට හිතෙන්නේ. කර්මය, කර්මඵලය තමයි මතු කරන්නේ. හැබැයි චේතනාව තියෙන්නේ මොකද්ද? මගේ අස්පනා පිටම ඔය මිනිහට එහෙම වෙනවා දකින්න ලැබෙන්න ඕන. එතකොට ප්‍රතිවිරුද්ධ අරමුණෙහි විනාශේ පරිහානිය අපේක්ෂා කරන ගතිය තමයි ව්‍යාපාද කියන්නේ ඒක බලවත් විදිහට අපේ මනස විනාශ කරනවා නිර්වාණගාමිනී මාර්ගයේ කෙලසම ඒ කියන ව්‍යාපාදේ අපි තුල ඇති වුණන් පස්සේ අපි ඇතුළතින් දිරන්නට පටන් ගන්නවා දුර්වර්ණ වෙන්නට පටන් කය කුෂ වෙන්නට පටන් ගන්නවා ලේ පිච්චෙන්න පටන් ගන්නවා ඒ ඇතුළේ ඇති වෙන දාහය නිසා ඒක ගතසිත පීඩා කරන ධර්මයි බහුලව ඒ ව්‍යාපාදේ මතුවෙනවා නම් කෝපය ද්වේෂය ආදියත් එහෙම තමයි. නමුත් ඒව කාටත් ප්‍රකටයිනේ බුදුරජාන් වහන්සේ මේ අප්‍රකට මානසික ගුණය මෙතෙන්දි මතු කරන්නේ විශේෂයෙන් නීවරණ ධර්මයක් හැටියට. එතකොට ඒ දුර්වලකම නැවත නැවත මතුවෙනකොට ඒ පුද්ගලයාගේ නිවන් මඟ අතිශයින් කරකසයි. ඊළඟට ඇලීම් ගැටීම් කියන කාමච්ඡන්ද කිව්වේ ඇලීම, ව්‍යාපාද කිව්වේ ගැටීම. ඇලීම් ගැටීම් දෙකේ මනස අයින් කරපු ගමන් ඊළඟට කොහෙටද යන්නේ තීන මිද්දේට. ඒ කියන්නේ පිළතුනේ අපේ සිතට මොනවා හරි ඕන උත්තේජනය කරන අරමුණ. ඒ උත්තේජක අරමුණු තියෙන තාක්කල් මනස
ප්‍රබෝධමත්ව තියෙනවා. ඒ උත්තේජනය කරන අරමුණු වලින් මනස අයින් කරපු ගමන් මනස හැකිලෙනවා. ඊට පස්සේ ඉතින් නිදියන්න විතරයි දන්නේ මනස. ඊට වඩා දෙයක් පුහුණු කරලා නැහැ. ඇලීම් ගැටීම් වලින් අයින් කරපු ගමන් මනස උදාසීන වෙනවා. චිත්තචෛසික ධර්මයන්ගේ උදාසීන ගතිය, මැලි ගතිය තමයි තීන මිද්ධ කියලා කියන්නේ. අපේ මනස ලෝභයට වගේම ද්වේෂයටත් ප්‍රිය කරනවා. ඇයිද ප්‍රිය කරනවා කියන්නේ? අපි ද්වේෂයට කැමතිද? නෑ කැමති. බය වෙන්න කැමතිද? කැමතිද හුවොත් නෑ වගේ හිතෙන්නේ. නෑ මිනිස්සු බය වෙන්නත් කැමති. බය කියන්නේ ද්වේෂයේ එක්තරා ස්වරූපයක්. බය වෙන්න කැමති නිසා තමයි ඔය හොල්මන් චිත්‍රපටි, හොල්මන් වීඩියෝ ගෙහි ගෙහි බලන්නේ. ඊළඟට වෙසක් පොසොන් ඇසල වලට ඔය භූත ගුහා එහෙම හැදුවාට පස්සේ ටිකට් අරගෙන රින්ගන්නේ මොකටද? ඉතින් ඒ සල්ලි ටිකක් තියාගෙන ගෙදරට වෙලා නිදා ගන්න පුළුවන්. අපි කැමති ඒ භීතියෙන් උත්තේජනයක් ලබන. අපි නිකන් හිණ ඇති වෙන ගානට බය වෙන්න කැමති නෑ. එතකොට නිකන් ඒක සීමාව ඉක්මවා ගිහිල්ලානේ. ඒක එතකොට අපිට ඒක වෙහසක්. හැබැයි අපි ටිකක් බය වෙන්න කැමති. ඒකෙන් අපි උත්තේජනයක් ලබන. තරහත් ඒ වගේ තමයි. තරහ තමන් අකමැති නම් ඒකෙන් පීඩාවකුත් වෙනවා නම් ඔළුව කකියනවා නම් ඉතින් ඒක පැත්තකට දාලා නිකන් හිටියයි. හැබැයි ඒකම හිතනවා, ඒකම මතක් කරනවා. ඇයි ඒ? එයින් ලැබෙන උත්තේජනයට ප්‍රිය කරන. ඒ වගේම සමහරු කියනවා මේ අපි නිකන් ඔළුව පාත් කරගෙන හිටියොත් මේගොල්ලෝ ගෝණිය නැතුව කරේ නගින්නේ. අපිත් නිකන් අර නයා කියලා පොඩ්ඩක් පෙනේ පෙන්නන්න ඕන. නැත්තම් ධර්මිටියට තියලා බඳ. මේ එක එක වචන වලින් මොකද්ද කියන්නේ? අර කුපිත වීම Taman සාධාරණීකරණය කරන එක. ඒක අගය කරනවා. එහෙම ක්ලේශයන් අගය කරන තාක්කල් ක්ලේශයන් නසන්නට බැහැ. ක්ලේශයන් දුරු කරන්නට බැහැ. අපි නිවට වෙලා ඉන්නට ඕන නෑ. යම් යම් අවස්ථාවල අනිත් අය අපිට නිකන් අපිව හැල්ලුවට ලක් කරන්න අපිව පාගන්න හදනවා නම් එතනදී අපි ඒක මැඩපවත්වන්න ක්‍රියාත්මක වෙන්න ඕන. ඒක වෙනම කතාවක්. හැබැයි ඒකෙන් අදහස් කරන්න අපි කෝප වෙන්න ඕන කියන එක නෙමෙයි. සිල් රකින්නවා කියන්නේ නිවටකම නෙමෙයි. සිල් රකින්නවා කියන තැන හොඳ පෞරුෂයක් තියෙනවා. ඒ පෞරුෂය තුල අනේකාට යටවීමක් වෙන්නට ඕන නෑ. හැබැයි අනේකාට යට වෙන්නේ නැහැ කියලා අපි මොකද්ද කරන්නේ? කුපිත වෙන එක ගැටෙන. ඒක යෝග්‍ය නෑ. ඒක අපේ දුර්වලකම. අවස්ථාවෝචිතව ක්‍රියා කිරීම, කතා කිරීම, ඒක තමයි සීලේ ගුණය. නොකල යුතු දේ නොකරනවා වගේම කල යුතු දේ කරන්න පුළුවන් වෙන්නේ. ඒක සීලේ එක කොටසක්. මම සත්තු මරන්නේ නැහැ, හොරකම් කරන්නේ නැහැ, බොරු කියන්නේ නැහැ කියන එක විතරක් නෙමෙයි. ඒක සීලේ එක පැත්තක් විතරයි. සත්තු නොමරනවා වගේම සත්තු ජීවත් කරන්න මොකද්ද කරන්නේ? අන්සතු දේ ගන්න නැහැ වගේම අන්සතු දේ රකින්නට මොකද්ද කරන්නේ? බොරු නොකියනවා වගේම සත්‍ය කතා කරනවද? ඒ සීලේ දෙවෙනි කොටස. ඒ දෙපැත්තම සම්පූර්ණ වුණොත් තමයි සීලේ පූර්ණ වෙන්නේ. චාරිත්‍ර වාරිත්‍ර එහෙම නැත්නම් විරති සමාදා. එතකොට අපේ මනසේ ස්වභාවය තමයි අර ක්ලේශයන්ගෙන් යම් උත්තේජනයක් ලබනවා. ඒ උත්තේජනය නැති වෙච්ච ගමන් උදාසීන. දැන් සමහර අය බණ අහන්න ආවහම මේ අනිත් වෙලාවට හොඳට ඉන්න නිදිමතක් මොකුත් නැහැ. දේවතා ආරාධනාව කරලා නමස්කාරය කියලා ගාතාව කියනකොටම ඔන්න කිරා වැටෙන්න ගන්නවා. ඊට පස්සේ දෙවියන්ට පින් දෙනකොට තමයි ආවද. ඒ මොකද අර උත්තේජනය වෙන ඇලීම් ගැටීම් නැහැ. ඒව නැති වෙච්ච ගමන් මනසට කෙලින් ඉන්න බෑ. ඇයි ඒ? ඊට වඩා දෙයකට සිත පුහුණු කරලා නැති නිසා. ඉතින් තීන මිද්දේ කියන්නේ මේ නිර්වාණ ගාමිනී මාර්ගය තුල අතිශයින්ම බාධා කරන ධර්මයක්. ඇයි ඒ? ඒ චිත්තචෛසික ධර්මයන්ගේ මැලිගතිය, උදාසීන බව ඇති වෙච්ච ගමන් කිසිම ගුණයක් දහමක් අපේ සිත්වල වැඩෙන්නේ නැහැ. ඊළඟට උද්දච්ච කුක්කුච්ච කියලා කියන්නේ, උද්දච්ච කියලා කියන්නේ මනසේ සැලෙන ගතිය. ඒ කියන්නේ එක අරමුණක මනවින් පිහිටන්නේ නැතිද? අරමුණක මනවින් පිහිටන්නේ නැති වෙනකොටම අපි කරන දේ නිනවු නැහැ. ඒකත් එක්කම එනවා කුක්කුච්ච. ඒ කියන්නේ පසුතැවීම. නිනවු නැතුව දේවල් කරපු ගමන් අපිටම ආපහු පසුතැවීම එනවා. ඒ නිසා උද්දච්චයත් කුක්කුච්චයත් එකට යන යුගල ධර්මයක් හැටියට ක්‍රියාත්මක වෙනවා. එය නිවන් මඟ අහුරන නිවරණයි. ඊළඟට විචිකිච්ඡා කියන්නේ බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මයේ ගැන, සංඝරත්නයේ ගැන, පෙර භවයේ, මතු භවයේ, පෙර භවය හා මතු භවය, පටිච්ච සමුප්පාදය, සීල සමාධි ප්‍රඥා කියන නිර්වාණගාමිනී මාර්ගය කියන මේ කරුණු අට ගැන ඇතිවෙන සැකය.
දෙසකයක් ඇති වෙච්ච ගමන් අපි එතනින් එහාට යන්නේ නැහැ. එතනින් එහාට යන්නට ධෛර්යය ඇති වෙන්නේ නැහැ. එතන නවතිනවා. එතකොට නිර්වාණ ගාමිනී මාර්ගය අඩපණ වෙනවා. මෙන්න මේ විදිහට කාමච්ඡන්ද ව්‍යාපාද තීන නින්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන මේ නීවරණ ධර්මයන් අපේ චිත්තසංතානයේ යම් යම් පමනකට මතු වෙනවද ඒ ඒ පමණට එතනටාට මානසික කායික වෙහෙසක් ඇති වෙනවා ඒ වෙහෙස දරාගෙන ඒක සමනය කරගෙන තමයි එතනටාට කෙලෙස් නසන්නට ක්‍රියාත්මක වෙන්න වෙන්නේ එතකොට ඒ ගමන් මඟ අතිශයින් කර්කශයි ඒ නිසා මෙසේ නීවරණ ධර්මයන් බහුලව අවදි වෙන තැනැත්තාගේ නිවන් මඟ දුක්ඛාපටිපද යමෙක් දක්ෂණං මේ නීවරණ ධර්ම අවදි නොවි යට කරගන්න. ඒ කියන්නේ ඔහු කෙලස් නැසලා කියන එක නෙමෙයි. අර ලිඳේ අඩියේ මඩ තියෙනා වගේ අඩිය තියෙනවා දුර්වලකම් ටික. හැබැයි ඇවිස්සලා නැහැ. එහෙමනම් ඒ තනත්තාට බොහෝම සැහැල්ලුවෙන් සුවසේ ගුණධම් වඩන්න පුළුවන්. දැන් අපිට සමහරු හමු වෙනවා. එච්චර පන්සල් ගිහිල්ලත් නැහැ. එච්චර භාවනා කරලත් නැහැ. එච්චර බණ අහලත් නැහැ. හැබැයි ලේසියෙන් කුලප්පු වෙන්නේ නැහැ. හරිම ඉවසීමෙන් බොහොම කල්පනාවෙන් එකපාරට තීරණ ගන්නෙ නෑ හොඳට හිතලා කල්පනා කරලා හොඳ ඉවසීමෙන් කරුණු දිහා බලන්න. එහෙම අය සමහර වෙලාවට ගම්වල ඉන්නවා. ඒ කොහොමද? ඒ සාංශාරික වශයෙන් අර නීවරණ ධර්ම සමනය කරන්න සිත පුහුණු කරලා ඕනෑවට වඩා නිකන් තණ්හාවෙන් දඟලන්නෙත් නෑ ගැටිලා හැපිලා ප්‍රතික්ෂේප කරලා අනුන්නසන්නට හිතන්නෙත් නෑ හරිම ඉවසීමෙන් මැදහත්ව කටයුතු කරන චරිත. ඉතින් අපටත් ඒ ගුණය සසරින් පිහිටලා තියෙනවා නම් ඒක රැකගෙන දියුණු කරගන්න ඕන. එහෙම නැතුව අපි පොඩ්ඩෙන් කුලප්පු වෙනවා නම් දැන් ඉඳලවත් උත්සාහ කරන්න ඕන ඒක ටික ටික අඩු කරගන්න. එහෙම නැති වුණොත් ඉතින් අපේ ප්‍රතිපදාව දැනටම නිශ්චිත වෙනවා දුක්ඛාපටිපද. අපට නිවන් දකින්න වෙන්නේ ඒ කාල ගෝට්ටි මැද්දේ තමයි. ඉතින් අපට සුඛපටිපදාව අනුගමනය කරන්න ඕන නම් අපි වෑයම් කරන්නට ඕන මේ යලි යලි මතුවෙන නීවරණ ධර්ම කොහොමද අවදි වෙන්නේ කවර හේතු ප්‍රත්‍යයෙන්ද අපට ඒවා හේතු ප්‍රත්‍ය වෙනකොට පේන්නේ මේ අහවලුන් නිසා තමයි මට තරහ ගියේ ඒගොල්ලෝ අපට මේ ඉන්න දෙන්නේ අපේ මේ හිත නරක කරනවා මේ ළමයි අපට එක හිත හදාගෙන ඉන්න දෙන්නේ අපිට භාවනා කරන්න එහෙම තමයි අපට හිතෙන්නේ එතකොට මේ අනිත්‍යය තමයි අපිව කුලප්පු කරන්නේ. එතකොට අපේ නූල තියන්නේ මේගොල්ලෝ ගාව. මේගොල්ලෝ අදිනකොට අපි නැට වෙනවා. ඉතින් ඒක නිකන් රූකඩ සම්දර්ශනයක් වගේ. ඉතින් එහෙම කොහොමද නිවන් දකින්න? නිවන් දකින්න අපි පිළිබඳ පරිපාලනයක් අපිට තියෙන්න ඕන. අපි කියන්නේ මම කියලා කෙනෙක් නැහැ. නමුත් මේ පංචස්කන්ධය පිළිබඳව යම් පාලනයක් කරන්න මේ තුල තියෙන මේ මනෝභාවයන්ට පුළුවන්. ඒ බඳු ධර්ම අපි තුල තියෙනවා. ඒවා මතු කරගන්නට ඕන. නිකන් අර හැඟීම් වලට වහල් වෙන්නේ නැතුව. ඒ නිසා අනිත් කෙනා කරන වැරද්ද කියන එක බාහිර කාරණයක් විතරයි. ඒකෙන් මම කලබල වෙනවද, කෙලසෙනවද නැද්ද කියන එක ඒක මගේ ප්‍රශ්නයක්. දරුවා වැරද්ද කරන එක දරුවාගේ ප්‍රශ්නයක්. දරුවා කරන වැරද්ද දැකලා අම්මා තාත්තා කුපිත වෙන එක ඒක දරුවාගේ ප්‍රශ්නයක් නෙමෙයි ඒක අම්මා තාත්තාගේ ප්‍රශ්නයක්. ඒ නිසා තමන්ගේ ප්‍රශ්නේ තමන් වෙනම විසඳ ගන්න ඕනේ දරුවාගේ ප්‍රශ්නේ වෙනම විසඳන්න. අපි කරන්නේ දෙකම එක පිටට දාන්න. දාලා ඒ දෙකේම වේගෙන් කම්බුල් පාර යන්නේ දරුවාට. එහෙම බෑ. දරුවාට බලනවා නම් ගහනවා නම් තරවටු කරනවා නම් ඒක කලකට වරදක් නෑ. දරුවා වරදින් මුදවා ගන්න. දරුව වරදින් මුදවා ගන්න මග පෙන්වන්න දහම් කරුණු කියා දෙන්න ඕනද බැනවදින්න ඕනද සැර කරන්න ඕනද හොද්දට කම්බුල් පාරක් ගහන්න ඕනද ඒක තීරණය කරන්න ඕන දරුව වරදින් මුදවා ගැනීම සඳහා හොද්දට කල්පනා කරලා විචක්ෂණව ඒක නිකන් කලබල වෙච්ච කුපිත වෙච්ච මනසින් කරන්න බෑ ඒ දරුව කරපු වැරද්ද නිසා මගේ මනස කුපිත වෙනවා නම් ඒක මගේ ප්‍රශ්නයක් ඒක මම වෙනම විසඳ ගන්න ඕන මගේ ප්‍රශ්නේ දරුවගේ ප්‍රශ්නේ අපි ගොඩක් කලකට ඔය පටලවා ගන්න. පටලවා ගත්ත ගමන් අපේ හිත කෙලසිලා තියෙන්නේ අනුන් නිසායි කියලා තමයි අපි හිතන්නේ. එහෙම දකින තාකල් ඒතනත්තාට කෙලස් දුරු කරන්නට බෑ වෙනවා. එතන තියෙන අයෝනිසෝ මානසිකාරය. යෝනිසෝ මානසිකාරය නෙවෙයි. යෝනිසෝ මානසිකාරය කියන්නේ සති සම්පජඤ්ඤයෙන් යුක්තව
හැබෑව දකින්නට හැබෑ හේතුප්‍රත්‍ය දකින්නට දක්ෂ වෙනවා. ඉතින් එහෙම දකිමින් මේ නීවරණ ධර්ම අවදි වෙන්නේ කොහොමද? ඒවැ හේතුප්‍රත්‍ය මොනවද කියලා තේරුම් ගන්න ප්‍රමාණයට තමයි අපිට නීවරණ ධර්ම යටපත් කිරීම සඳහා ක්‍රියාත්මක වෙන්නට පුළුවන්න්නේ. ඒවා යට කර ගන්නා තරමට අපේ ප්‍රතිපදාව සුවදායකයි. එහි උසස්ම අවස්ථාව තමයි යම්කිසි ධානයක් උපදවාගෙන නීවරණ ධර්ම දිගු කලක් යට කරන්න පුළුවන් නම් ඒ තනත්තාගේ ප්‍රතිපදාව සුඛ ප්‍රතිපදාවයි කියලා හඳුන්වනවා. ඊළඟට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා කිප්පා විඥා දන්දා විඥා. කෙනෙකුගේ නිර්වාණගාමිනී මාර්ගය තුල වහා නිවන් අවබෝධ වෙන්නටත් කෙනෙකුට බොහෝ කල් ගත වෙන්නටත් හේතුව මොකක්ද? එහි ප්‍රධාන නිර්ණායකයේ හැටියට බුදුහාමුදුරෝ දේශනා කරන්නේ ඉන්ද්‍රිය ධර්ම. මොනවද ඉන්ද්‍රිය ධර්ම කියන්නේ? සද්ධා, විරිය, සති, සමාධි, පඤ්ඤා. ඇයි මේ ඇහැ කන නාසාදිය? ඒවා ඉන්ද්‍රිය නෙමෙයි. ඒවත් ඉන්ද්‍රිය. අභිධර්මයේ ඉන්ද්‍රිය කියන වචනයෙන් හඳුන්වනවා ධර්ම 22ක්. ඇසත් ඉන්ද්‍රියක්, කන ඉන්ද්‍රියක්, නාසය, දිව, කය, සිත, සැප, දුක, උපේක්ඛාව, සෝමනස්ස, දෝමනස්ස, මේ ඔක්කොම ඉන්ද්‍රිය. හැබැයි ඒවා ඉන්ද්‍රිය කියලා හඳුන්වන්නේ කොමක් නිසාද? තමන් සමග යෙදෙන අවශේෂ නාම රූප ධර්මයන්ට අධිපතිකම් කරන්න සුදුසු ධර්ම හඳුන්වනවා ඉන්ද්‍රිය ධර්ම. මොකක් නිසාද ඉන්ද්‍රිය කියලා කියන්නේ? තමන් සමග යෙදෙන අවශේෂ නාම රූප ධර්ම වලට අධිපතිකම් කරන්න. දැන් අපි අර මුලින් කතා කළානේ මෙතන සත්වයක් නැහැ, පුද්ගලයෙක් නැහැ, ආත්මයක් නැහැ, මම කියලා කෙනෙක් නැහැ. එතකොට මේ පංචස්කන්ධය සසරට යනවද නිවනට යනවද කියලා තීරණය කරන්නේ කවුද? අන්න අර අධිපති ධර්ම. ඒ අධිපති ධර්ම අනුව තමයි මේක මොන පැත්තටද යන්නේ කියලා තීරණය. ඒවට පුළුවන් තමන් සමග යදන නාම රූප ධර්ම ඒ පැත්තට ඇදගෙන යන්න. ඉතින් මේ ඇස කන නාස ආදියට පුළුවන් ඇසට පුළුවන් දකින රූපයට අනුව තමයි ඊට පස්සේ සිත් පහළ වෙන්නේ. ඒ අනුව තමයි ඊට පස්සේ ලෝභ ද්වේෂ මෝහ ඇති වෙන්නේ. එතනින් එහාට චිත්ත පරම්පරාවම ඇහැට අනුව චක්කු විඤ්ඤාණයට. ඒ නිසා ඇහැ සමර්ථයි සිත කය හසුරුවන්න. ඊට පස්සේ සිත සමර්ථයි ඒ අනුව කය හසුරුවන්න. චේතනා මතුලක් ගහන්න ඕන කියලා හිතනොත් ගහනවා. වඳින්න ඕන කියලා හිතනොත් වඳිනවා. ඒතර මේ දෙක තීරණය කරන්නේ අර සිත විසින් කය මෙහෙයවනවා. එනිසා චක්කු සෝත ඝාන ජීවහා කාය මන මේවා ඉන්ද්‍රිය ධර්ම. සුඛ දුක්ඛ උපේක්ඛා සෝමනස්ස දෝමනස්ස ඒවා ඉන්ද්‍රිය ධර්ම. ඒ සුඛයක් දැනිච්ච ගමන් ඒකට අනුව අපි ක්‍රියාත්මක කරනවා. සිතගත ප්‍රබෝධමත් වෙන. දුකක් දැනිච්ච ගමන් වේදනාවක් කටුක වේදනාවක් දැනිච්ච ගමන් ඕන්න ඊට පස්සේ නලියන්න ගන්න. දැන් වාඩි වෙලා ඉන්නකොට පොඩ්ඩක් ඇක්කුමල්නකොට නලියනවා. ඒ නලියන්නේ අපේ කය හසුරුවනවා. කවුද හසුරුවන්නේ? අර දුක්ඛ වේදනාව විසින්. දුක්ඛ වේදනාව විසින් අපිව නලියනවා. එතකොට අපේ මුළු කයම නලියවලා තියෙන්නේ කවුද? අර දුක්ඛ වේදනාව විසින්. අන්න ඒ ධර්ම අපිව හසුරවන විදිහ. හැබැයි නිර්වාණගාමිනී මාර්ගයේදී ඒවා නිවනට උදව් වෙන ධර්ම හැටියට ගන්නෙ නැහැ. ඇයිද? ඇස නිවනට උදව් කරන්නත් පුළුවන්, සසරට උදව් කරන්නත් පුළුවන්. කන නිවනට උදව් කරන්නත් පුළුවන්, සසරට උදව් කරන්නත් පුළුවන්. ඒ නිසා ඒ දෙපැත්තට යන ධර්ම නිර්වාණගාමිනී මාර්ගයේදී අනිවාර්ය ඉන්ද්‍රිය ධර්ම හැටියට ගන්නෙ නැහැ. නිර්වාණගාමිනී මාර්ගයේම පමණක් අපිව කැඳවාගෙන යන්නට උපකාර වෙන ඉන්ද්‍රිය ධර්ම පහක් ඔතන තියෙනවා. අර 22 ඒ තමයි සද්ධා, විරිය, සති, සමාධි, පඤ්ඤා. මේ මොනවද? චෛතසික ධර්ම පහක්. සිතේ ගොඩ නැගෙන ගුණාංග පහක්. හැබැයි මේ සිතේ ගොඩ නැගෙන ගුණාංග වලට පුළුවන් සිත හසුරවන්නත් පුළුවන්, කය හසුරවන්නත් පුළුවන්. කවර දිසාවකටද? විමුක්තිය දිසාවට, චතුරාර්ය සත්‍ය අවබෝධයට. ඒ නිසා ඒවා හඳුන්වනවා තවත් නමකින් බෝධිපාක්ෂික ධර්ම. බෝධි කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධය. චතුරාර්ය සත්‍ය අවබෝධයට පක්ෂපාත ධර්ම බෝධිපාක්ෂික ධර්ම. අසකනනාස ආදිය ඒවා බෝධිපාක්ෂික වෙන්නත් පුළුවන්, සංසාරපාක්ෂික වෙන්නත් පුළුවන්.
අද කාලේ දේශපාලනඥයෝ වගේ අද එකකට ඉන්නවා හෙට කොහේද ඉඳන්නේ අද එක වැඩක් කරනවා හෙට මොනවා කරයිද දන්නේ නැහැ එතකොට ඒ වගේ තමයි මේ ඇස කන නාසාතිය එතකොට මම හිතන්නේ දේශපාලනඥයෝ වගේ කියලා කිව්වේ නින්දාවට නෙමෙයි ඒ මිනිසුන්ට තියෙනෙත් ඉතින් ඔය ඇස කන නාසාතියනේ එතකොට ඒවා මොන පැත්තට යනවද කියලා නිනව් නැහැ පාලනයක් මේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා ආදී ඉන්ද්‍රිය ධර්මයන්ගෙන් ඒක නිවන් මගට හසුරුවා ගත්තොත් විනා නැත්නම් දේශපාලනඥයටත් එකයි ගිහියටත් එකයි පැවිද්දටත් එකයි කොහේ යනවද කියලා නිනව් නැහැ. ඇයි ඒ? අර රුචිකත්වයන් විසින් තමයි හසුරුවන්නේ. ඒකට මේ කෙස් කැපුවා සිවුර පෙරෙව්වා කියලා අර ඔක්කොම වෙනස් වෙන්නේ නැහැ. ඒකට මනස පුහුණු කරන්න ඕන මේ ඉන්ද්‍රිය ධර්මයන් වැඩි දියුණු කරමින් සද්ධාව, වීරිය, සතිය, සමාධිය, ප්‍රඥාව අවදි කරන පමණට තමයි සිවුර දරාගත්තු පැවිද්දා වුණත් නිවන් මගෙහි යනවාද කියලා තීරණය. නැත්තම් ඉතින් අර කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුච්ච විචිකිච්ඡ ඒවනම් වැඩෙන්නේ සිවුර දරාගෙන හිටියත් කෙස් කපලා හිටියත් සසරට අපා මාර්ගයට තමයි ඇදගෙන යන්නේ. ඒ නිසා මෙතන සත්වයේ පුද්ගලයේ ආත්මයක් නැහැ. ධර්ම සමූහයක් ක්‍රියාත්මක වෙන්නේ. ඒ ධර්ම අතර ඉන්ද්‍රිය ධර්ම කියන්නේ ප්‍රධාන ධර්ම කොටසක්. ඇයි ඒ ධර්ම වලට පුළුවන් අවශේෂ නාම රූප ධර්ම වලට අධිපතිකම් පවත්වන්න ආධිපත්‍ය පවත්වන්න නායකත්වය දෙන්නට පුළුවන්. එනිසා යම් කෙනෙකුගේ මනසේ මේ කියන ඉන්ද්‍රිය ධර්ම කොතෙක් වැඩිලා තියෙනවද ඒ අනුව තමයි තීරණය වෙන්නේ ඒ තනත්තා කොතරම් ඉක්මනින් නිවන් දකින්නවා. ඉතින් මේක හරියටම දකින්න පුළුවන් එකම එක්කෙනයි ලෝකේ ඉන්නේ. ඒ කවුද? සම්මා සම්බුදුරජාණන්. උන්වහන්සේට මේ සම්බන්ධව පමණක් වෙනම ඥානයක් තියෙනවා. මොකක්ද ඒ? ඉන්ද්‍රිය පරෝපරියත්තතා ඥාන. ඒක අසාධාරණ ඥානයක්. මොකක්ද අසාධාරණයි කියන්නේ? සාධාරණයි කියන්නේ සමහර ඥාන තියෙනවා ශ්‍රාවකීන්ටත් සාධාරණයි. සාධාරණයි කියන්නේ පොදුයි. අසාධාරණයි කියන්නේ පොදු නැහැ, අනන්‍යයි, පෞද්ගලිකයි, ආවේනිකයි. එතනට පමණයි. අද අසාධාරණයි කියනකොට අපිට නිකන් අධාර්මිකයි වගේ ගතියක් නේ ඔළුවට එන්නේ. ඒ වර්තමාන විවාහාරයත් එක්කලා ඒ වචනවල අර්ථ වෙනස් වෙලා තියෙනවා. අසාධාරණ කියන එකේ අධාර්මික කියන අදහසක් නෑ. අසාධාරණ කියන්නේ සාධාරණ නෑ. සාධාරණයි කියන්නේ කාටත් එකයි, පොදුයි. අසාධාරණ කියන්නේ ආවේනිකයි, පෞද්ගලිකයි, අනන්‍යයි. එතකොට බුදුරජාණන් වහන්සේගේ ඥාන හයක් තියෙනවා ශ්‍රාවකෙයින්ට නැති. ඒව හඳුන්වනවා අසාධාරණ ඥාන, සර්වඥතා ඥාන, අනාවරණ ඥාන, යමක මහා පාටිහාරිය ඥාන, ඉන්ද්‍රිය පරෝපරියත්තතා ඥාන, ආසයනුසය ඥාන, ඊළඟට මහා කරුණා සමාපatti ඥාන. ඔය ඥාන හය ශ්‍රාවකීන්ට සාධාරණයි. අරහත් මාර්ග ඥානෙ ශ්‍රාවකීන්ටත් තියෙනවා, බුදුහාමුදුරන්ටත් තියෙනවා. ඊළඟට අර්ථ ධර්ම නිරුක්ති පටිමාන කියන පරිසම්බිදා ඥාන ඇතම් රහතන් වහන්සේලාටත් තියෙන බුදුහාමරන්ටත් තියෙන. ඒවා සාධාරණ ඥාන. මේ ඥාන හය විශේෂයි. එයින් එකක් තමයි ඉන්ද්‍රිය පරෝපරියත්තතා ඥානය. කියන්නේ ශ්‍රාවකීන්ට නැති බුදු කෙනෙකුට පමණක් තියෙන ඒ ඥානය මෙහෙवला තව කෙනෙකුගේ සිත දිහා බලනකොට බුදුවරයෙකුට හරියටම තීරණය කරන්න පුළුවන් මේ තනත්තාගේ සද්ධාව, වීරිය, සතිය, සමාධිය, ප්‍රඥාව මොන මට්ටමේද තියෙන්නේ. මේ ජීවිතේ සෝවාන් වෙන්න පුළුවන්ද බැරිද? මේ ජීවිතේ අනාගාමී වෙන්න පුළුවන්ද බැරිද? රහත් වෙන්න පුළුවන්ද බැරිද? පුළුවන් නම් ඒ සඳහා මතු කළ යුතු ක්‍රමය මොකද්ද? සසරේ මේ ඉන්ද්‍රිය ධර්ම දියුණු කරලා තියෙන්නේ මොන විදිහටද? ඒකම තහන්නම මෙතනදී මතු කරලා දෙන්නේ කොහොමද? මෙසේ බුදුරජාණන් වහන්සේට පුද්ගල సంతානය හඳුනාගෙන යෝග්‍ය කමතහන මතු කර දෙන්නට පුළුවන් වෙන්නේ ඉන්ද්‍රිය පරෝපරියත් ආසයනුසය වැනි ඥාන උපයෝගී කරගෙන. අද බුදුහාමුදුරුවෝ නැති නිසා අපිට අපි ඉන්නේ කොතනද කියලා හඳුනා ගන්නට විදිහක් නැහැ. ඒ නිසා දැන් කරන්න තියෙන්නේ ලේබල් ගහන දඟලන එක නෙමෙයි. දන්නේ නැති ඒවට ලේබල් අලවන්න යන්න එපා. දැන් අද අහන්නෙම සෝවාන් වුණාම හඳුනාගන්නේ කොහොමද හඳුන්නේ? සෝවාන් වෙච්ච එකෙන්ගේ ගති ලක්ෂණ මොනවද? මේ තමන්ගේ මනසේ මතුවෙන කාමච්ඡන්දේ ව්‍යාපාදයේ තේරුම් ගන්න බැරුව තමන්ගේ මනසේ තීන මිද්දේ පාලනය කරගන්න බැරුව සෝවාන් වෙච්ච කෙනෙකුගේ ගතිය හොයන්නේ.
ඉතින් එහෙම හොයලා මොකක් හරි පොඩ්ඩක් වුණ අර අරමුණක් ගන්න නැතු ඔහි එක තැනක මනස හිර වෙලා වගේ තිබුණොත් එහෙම අන්න ප්‍රථම ඥාණයට සමවැදුනා. ඊට පස්සේ තව ටිකක් බෙල්ල ඉස්සුනොත් ගැස්සিলা අන්න ဒုတိය ඥාණය. දවසක් ඔය මම ගල්ලෙනක අවුරුදු 5ක් විතර හිටියා. ඒ ගල්ලෙනට ආව තරුණේ. ඇවිදින් කිව්වා හම්තුනේ මම මේ විශ්වවිද්‍යා උසස් පෙළ සමත් වෙලා විශ්වවිද්‍යාලේ යනකම් භාවනා වැඩසටහනකට ගියා. මම දැන් චතුර්ථ ඥාණයම සම්පූර්ණ කරලයි තියෙන්නේ. ඔබ වහන්සේට කරලා පෙන්නන්නද කියලා ඇහුවා. මාව කැරකිලා හිටියා දැන් මේ ධානයට සමවදින එක කොහොමද මට කරලා පෙන්නන්නේ? ඒක මනසේ කාරණයක් නේ. මං ඉතින් කිව්වා හා පුළුවන් නම් කරලා පෙන්නන්න කියලා. පරයන්කේ ගොතාගෙන වාඩි වුණා. වාඩි වෙලා ඇස් දෙක පියාගත්තා. ටික වෙලාවක් යනකොට එකපාරට මෙහෙම එකපාරක් ගැස්සුණා. ඒ තමයි ප්‍රථම අධ්‍යයන. ඊට පස්සේ දෙවෙනි පාර ගැස්සෙනකොට බෙල්ල තව ටිකක් උඩට ගියා. ඒ ද්විතීයි අධ්‍යයන. ඔබ හතර පාරට ගැස්සි ගැස්සි බෙල්ල ටික ටික උඩට ගියා. ඊට පස්සේ නැගිටලා කිව්වා හම්තුර දැක්ක නේද? ඒ තමයි සතර ධ්‍යාන. ඉතින් මං කිව්වා වෙලාවට ධ්‍යාන පහක් හයක් තිබුණ නැත්තේ. තිබුණා නම් මේ මිනිහාගේ බෙල්ල ගලවලා යනවා. අර හතරෙන් නැවතිච්ච නිසා යන්තම් මෙහෙම මෙහෙම ඉස්සිලා නැව. ඉතින් අන්න එහෙම විකාර රූපී හාස්‍ය ජනක දේවල් අද මේ නිවන් මඟට එකතු වෙලා තියෙන්නේ. ඇයි අර අර කිකිලිගේ වැඩේ තමයි වෙලා තියෙන්නේ. කරන්න ඕන දේ පැත්තක තියලා මේ අමුතු දේවල් අලුත් දේවල් ඉක්මනින් කරන්න. ඉතින් ඒවට කඩ බිහි වෙලා තියෙනවා. ওই පත්‍රවල එහෙම තියෙන අන්තර්ජාලයේ තියෙනවා. ලක්ෂ 3ක් ගෙවුව ගමන් සෝවාන් ඵලය සති දෙකේ. මේ මෑතකත් එක හමුදුනමක් දාලා තන පස්සේ මම අපේ දරුවෙකුට පොඩ්ඩක් කතා කරලා බලන්න අපටත් පුළුවන් ද බැඳෙන්න කියලා. එතකොට හැබැයි කිව්වා මේ දැන් බඳවාගෙන ඉවරයි කියලා. ඉතින් මේවා කියන්නේ පින්නතුනේ ඒවැ යම් හාස්‍යජනක ගතියක් තියනවා. නමුත් මේ මොකක්ද මේ මං මුලා වෙච්ච ගතිය? Tamange manase තියෙන දුර්වලකම් හඳුනා ගන්න බැරුව අර ආර්ය ගුණ වලට ලේබල් අලවන්නේ. එනිසා බුදුවරයෙක් නැති අද කාලෙක අපේ මනසේ ඉන්ද්‍රිය ධර්ම කොතෙක් වැඩිලද කියලා අපිට තේරෙන්නේ නැතිනම් ඒවට ලේබල් ගහන්න යන්න එපා. තියෙන මට්ටමින් ඉස්සරහට දියුණු කරගන්න වෑයම් කරන්න. ඒ ඉන්න තත්ත්වේ මොකක් වුණත් කමක් නැහැ. ඒ ඉන්න තත්ත්වෙන් අපි තව එහාට යා යුතුයිනේ. ඒ බව තේරුම් අරගෙන ඉන්න තැනින් එහාට වැඩෙන්නටයි වෑයම් කරන්න. ඉතින් එහෙම වැඩෙන්න නම් මේ ඉන්ද්‍රිය ධර්ම මොනවද කියලා හරියට තේරුම් ගන්නට සද්ධා. සද්ධා කියන්නේ මොකද්ද? සද්ධාති තථාගතස්ස බෝධින්. බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වේ පිළිගන්නා ගතිය. දැන් මෙතන ඉන්න අයගෙන් ඇහුවොත් බුදුහාරගේ බුද්ධත්වේ පිළිගන්නවද කියලා නොපිළිගන්න කවුරුවක් නැහැ. ඒක තමයි සද්ධාව. හැබැයි ඒ සද්ධාවෙන් දකින්න බෑ. සද්ධාවේ විවිධ ප්‍රභේද තියෙනවා. අවම වශයෙන් මේ නිර්වාණගාමිනී මාර්ගයේදී අපට පියවර තුනකට දල වශයෙන් අපට බෙදා ගන්න පුළුවන්. සද්ධාවේ ප්‍රාථමික අවස්ථාව, මධ්‍යම අවස්ථාව, උත්කෘෂ්ට අවස්ථාව. ප්‍රාථමික අවස්ථාව කියලා කියන්නේ උපන්න දවසේ ඉඳලා අපි බෞද්ධ පවුලක ඉපදිලා පුංචි කාලේ ඉඳලා පන්සල් ගිහිල්ලා බුදු පිළිම දැකලා අම්මලා තාත්තලා වඳිනවා දැකලා අපිත් වඳින්න පුරුදු වෙලා මල් පූජා කරලා පහන් පූජා කරලා බුදු ගුණ පිළිබඳ බණ අහලා බුදු ගුණ පිළිබඳ පොත් කියවලා මෙහෙම ඇසීමෙන් සහ දැන දැකීමෙන් ඇසීමෙන් දැකීමෙන් සහ යම් යම් කර්ම සිතීමෙන් අපේ මනස තුල යම් සද්ධාාවක් බුදුහාමුදුරුවන්ගේ අවබෝධය ගැන යම් ගෞරවයක් විශ්වාසයක් ගොඩනැගිලා තියෙනවා නම් ඒක තමයි ප්‍රාථමික සද්ධාව. ඒ සද්ධාවෙන් නිවන් දකින්න බෑ. ඊට පස්සේ යම් කිසි කෙනෙක් උත්සාහ කරනවා බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ එක එක අරගෙන වෙන වෙනම දිගු කලක් භාවනා කරනවා බුද්ධානුස්සති භාවනාව. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ රාග, ද්වේෂ, මෝහ ආදී සියලු කෙලෙසුන් මතු නූපදනා පරිද්දෙන් නසා සුපරිසුද්ධ වූ බැවින් අරහන් නම් වනසේක. මේක අරගෙන දීර්ඝ කාලයක් සති ගණන්, මාස ගණන්, අවුරුදු ගණන් ඒ ගුණය ගැන ගැඹුරට ගැඹුරට චිත්ත භාවනාවන් කරන සම්මා සම්බුද්ධ ගුණය අරගෙන එහෙම භාවනා. අන්න එහෙම බුදු ගුණ ගැන දිගු කලක් බුද්ධානුස්සති භාවනාව කරනකොට අපි තුල වැඩෙන සද්ධාව මධ්‍යම ප්‍රමාණයේ සද්ධා. හැබැයි ඒකෙනුත් නිවන් දකින්න බෑ. නිවන් දකින සද්ධාව මොකද්ද? බුදුහාමුදුරුවෝ ගැන හිත හිත ඉන්න එක නෙමෙයි. එහෙනම්
විදර්ශනා ප්‍රඥාවෙන් ගොඩනැගෙන සද්ධාව. මොකද්ද විදර්ශනා ප්‍රඥාව කියන්නේ? මේ සංස්කාර ධර්මයන් හේතුඵල වශයෙන්, ත්‍රිලක්ෂණ වශයෙන්, චතුරාර්ය සත්‍ය වශයෙන්, ස්කන්ධ ධාතු ආයතන නාම රූප වශයෙන් බෙද බෙදා බලන්නට, විමස විමසා බලන්නට වෑයම් කරන ගතිය තමයි විදර්ශනා ප්‍රඥාව කියන්නේ. ඒ ප්‍රඥාව අවදි වෙන්න තමයි යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. යමෙක්ගේ විදර්ශනා ප්‍රඥාවෙන් ධහම දකිනකොට අන්නේ තනත්තා තමයි බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාවේ ගැඹුර අනුමාන වශයෙන් හරි ස්පර්ශ කරන්නට සමත් වෙන්නේ. උදාහරණයක් හැටියට ගත්තොත් දැන් වැඩිහිටියෝ දරුවන්ට කියනවා පුතේ ඕක කරන්න එපා, ඕක කළොත් මෙහෙම. දරුව කල්පනා කරනවා මේ 21 වෙනි සියවසේ මේගොල්ලන්ගේ හනමිටි අදහස් අපට වැඩක් නැහැ. ඒගොල්ලන්ට වඩා අපි බොහොම දැනුගත් අය. අපි අහවල් විභාගات සමත් කරලා මේ උපාධිත් තියෙනවා. අරව ගණන් ගන්නෑ. හැබැයි කරගෙන ගිහිල්ලා අන්තිමට හොද්දටම හෙම්බත් වුණාට පස්සේ අම්මා කියපු කතාව කොච්චර ගැඹුරු කතාවද? තාත්තා කිව්ව කාරණේ කොච්චර ගැඹුරුද? සීය ආච්චියේ කියපු කතාව කොච්චර අද්දකීම් ඇතුවද කියලා තියෙන්නේ කියලා අර දරුවට වැටහෙන්නේ කවදටද? ඒක ස්පර්ශ වෙච්ච දවසට. ඒ වගේ ලෝකේ දුකයි කිව්වට, අනිත්‍යයි කිව්වට, දුකයි කිව්වට, අනාත්මයි කිව්වට, අසුභයි කිව්වට, මේක හේතුඵල ධර්මයක් කිව්වට අපිට ඉතින් ඒව නිකන් මතු පිටින් ඇහෙන බන විතරයි. හැබැයි අපි විදර්ශනා ප්‍රඥා උපදවන්න උපදවන්න අපේ මනසින් ස්පර්ශ වෙන්නේ තමයි අපට දැනෙන්නේ මේ කාරණේ කාගෙන්වත් අහන්න නැතුව පළමුවෙන් හඳුනා ගන්නට තථාගතයන් වහන්සේගේ ඥානය කෙබඳු ඥානයක්. අන්න ඒ විදර්ශනා ප්‍රඥා සංප්‍රයුක්ත වූ සද්ධාවෙන් තමයි අචල සද්ධාව, ආකාරවති සද්ධාව දියුණු වෙන්නේ. ඒ බඳු සද්ධාවකින් තමයි ධහම විනිවිද දකින්නට පුළුවන්. ඉතින් අපේ සද්ධාව ටික ටික එහෙම අපි දියුණු කරන්න. ඊළඟට වීරය. වීරය කියන්නේ කායික මානසික උත්සාහය. හැබැයි වීරය කුසල් සිතෙත් එදෙනවා, අකුසල් සිතෙත් එදෙනවා. මිනී මරන්න හිතුනොත් ඒකට කායික මානසික උත්සාහය එදෙනවා. සතෙකුගේ ජීවිතය රකින්න හිතුනොත් ඒකට කායික මානසික උත්සාහය එදෙනවා. ඒක කුසල් අකුසල් දෙකේම යෙදෙන චෛසික ධර්මයන්. ඒ නිසා අපි වෙන් කරගන්නට ඕන කුසල වීරය කුමක්ද, අකුසල වීරය කුමක්ද. අපේ ජීවිතවල බහුලව මතුවෙන්නේ මොනවද? අකුසල වීර්ය. අකුසල වීර්ය කියන්නේ මොකද්ද? මිනිහ මරන්න හිතන එක, සත්තු මරන්න හිතන එක විතරක් නෙමෙයි. ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් යම් වීරයක් හටගන්නවා නම් ඒ වීරය අකුසල මූලික වීර්ය. අපිට ලෝභය ඇති වුණාම රෑදවල් මහන්සි වෙලා වැඩ කරන්න පුළුවන්. ඒ අකුසල වීර්ය. හැබැයි අකුසල වීර්ය භෞතික සම්පත් උපදවා ගන්නට, ලෞකික වශයෙන් දිනු වෙන්න, සසර පවතින්න උදව් වෙනවා. නිවනට උදව් වෙන්නේ නැහැ. කෙලස් නසන්න උදව් වෙන්නේ නැහැ. කෙලස් වඩවගෙන සම්පත් රාශි කරගෙන, සම්පත් අත්පත් කරගෙන සුව විඳින්න, භෞතික වශයෙන් සැප විඳින්න උදව් වෙනවා. කෙලස් නසන්නට නෙමෙයි. ඊළඟට ද්වේෂයෙන් උපදින වීරයත් එහෙමයි. ද්වේෂයෙන් උපදින වීරයත් සූක්ෂමව ඇති වෙනවා. ඒ කොහොමද? බිය නිසා ඇතිවෙන වීරය කියන්නේ මොකද්ද? භීතිය කියන්නේ පටිඝ සංප්‍රයුක්ත සිතක්. ඒ කියන්නේ භීතියෙන් ඇතිවෙන වීරයත් ද්වේෂයෙන්මයි උපදින. දැන් අපි වැඩි දෙනෙක් මේ සසරින් එතර වෙන්න ඕන කියලා දඟලන්නේ කුසල වීරයෙන් නෙමෙයි. වැඩි දෙනෙකුට ඇතිවෙන අකුසල වීරය. ඇයි? සසරට බය වෙලා. ඒ බයෙන් තමයි දඟලන්නේ. දැන් අපායේ යන්න වෙයි දන්නේ නැහැ. ඒ නිසා මේ ජීවිතේ කොහොම හරි සෝවන් වෙන්න ඕන. මේ සෝවන් වෙන්න හදන්නේ කෙලස් නසන්න නෙමෙයි. භවය නවත්තන්න නෙමෙයි. අපාය අනේක නවත්තගෙන සුවසේ මේක ටික කාලයක් ඉන්න. වැඩි දෙනෙක් සෝවන් වෙන්න දඟලන. එතන තියෙන්නේම අකුසල වීරය. ඒ වීරයෙන් කෙලස් නසන්නට බෑ. කෙලස් නසන්නට පිරිසිදු ඥාන සංප්‍රයුක්ත වීරය ඇති වෙන්න. ඒක භීතියෙන් ඇති කරන්නට බෑ. එනිසා සසරට බය වෙනවා කියන්නේ අකුසලයක්. සසර බය දකිනවා කියන්නේ කුසලයක්. සසර බය දකිනවා කියන තැන ප්‍රඥාව, බය වෙනවා කියන තැන පටිඝ සංප්‍රයුක්ත අකුසල් සිතක්, ද්වේෂ මූලික සිතක්. එනිසා බය වෙන තැනත්තා ඒ උපදින වීර්ය කුසලයෙන් නෙමෙයි උපදින්නේ. හැබැයි ඉතින් මුල් කාලේ අපි කවුරුත් එහෙම තමයි වෑයම් කරන්නේ.
බය නිසා, තැති ගැන්ම නිසා, දුක් විඳින්න අකමැති නිසා, සැප විඳින්න කැමති නිසා අපි නිවන් දකින්න වෑයම් කරන්නේ මුල් යුගයේදී ලෝභයෙන් සහ ද්වේෂයෙන්. ඒ නිසා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා අවිද්‍යාව අපට උදව් වෙනවා අවිද්‍යාව දුරු කරන්න. අවිද්‍යාව කියන්නේ මොකද්ද? නොයට හෙන ගති. නොයට හෙන නිසා තමයි අපි දේවල් හොයන්නේ. හොයනකොට තමයි වැටහෙන්න ගන්න. එතකොට අවිද්‍යාව විසින් තමයි අපි මෙහෙවන්නේ. ඒ මෙහෙමනකොට තමයි අපි ප්‍රඥාව උපදවන්නේ. එතකොට මේ ලෝක ධර්මතාවල ස්වභාවය එහෙමයි. හැබැයි දිගින් දිගටම අපට අවිද්‍යාවත් එක්ක යන්න බෑ. ඒක හරියට අර රොකට් යවන්න වගේ වැඩක්. මොකද්ද රොකට් එකක් යවනකොට සමහරට හඳට යවන්න ඕන පුංචි කැමරාවක් විතරයි. හැබැයි මේක ලොකු උපකරණයක් හදලා තමයි පොළවෙන් යවන්නේ. ඇයි ඒ අර ලොකු කොටස මොකටද මේ ගුරුත්වාකර්ෂණය පසාරු කරගෙන යන තාක්කල් ලොකු ප්‍රවේගයක් ගොඩනගන්න. ඒක පොඩි එකකින් කරන්න බෑ. ඒකට ලොකු වේගයක් හදන්න. හැබැයි ගුරුත්වාකර්ෂණ සීමාවෙන් එහාට ගියාට පස්සේ අර කොටස බර වැඩි. එතකොට ඒක ගැලවිලා හැලෙන්න ඕන. හැලුනට පස්සේ ඊතර සැහැල්ලු කොටස තමයි ඊතර ගමන යන්නේ. ඒ වගේ තමයි අපේ මනස අපි මුලින්ම නිවන් දකින්න උත්සාහ කරන්නේ තෘෂ්ණාවෙන්, අවිද්‍යාවෙන්, ද්වේෂයෙන්, ලෝභයෙන්, භීතිය ඔබ තමයි පටන්. හැබැයි කාලයක් යනකොට ප්‍රත්‍යවේක්ෂා නොවනින් සති සම්පජඤ්ඤයෙන් අපි හඳුනා ගන්නට දක්ෂ වෙන්නට ඕනේ මෙහෙම මේ ගමන යන්න බෑ. ඒක හඳුනාගත්තට පස්සේ තමයි අර බර කොටස රළු කොටස හලලා හැබැයි සැහැල්ලු කුසල මූලයන් එක්ක අපිට මේ ගමන යන්න පුළුවන්. ඒ නිසා අපි යලි යලි ප්‍රත්‍යවේක්ෂා කරන්නට ඕනේ මම මේ වෑයම් කරන්නේ තෘෂ්ණා මූලිකවද ද්වේෂ මූලිකවද ඥාන සංප්‍රයුක්තවද ඒ ඥාන සංප්‍රයුක්තව කරුණු නිවරදිව තේරුම්ගෙන අපට ක්‍රියාත්මක වෙන්න පුළුවන් නම් කායික මානසික උත්සාහය මතු කරන්න පුළුවන් නම් ඒ වීර්ය තමයි නූපන්න කුසල් නූපදවන්නට උපන්න කුසල් දුරු කරන්නට නූපන්න කුසල් උපදවන්නට සහ උපන් කුසල් වැඩි දියුණු කරන්න උපකාර වෙන සතර සම්‍යක් ප්‍රධාන වීර්ය. ඊළඟට තුන්වෙනි කාරණය සති. සතිය කියන කාරණය නිවන් මගේ ඒකායන මාර්ගයයි කියලා බුදුහාමුදුරෝ දේශනා කළා. හැබැයි අද සමාජයේ වැඩිපුරම වරද්දන කාරණයක් සතියමයි. අද සතිය කියලා කිව්වහම හරි පටු තැනකට ගෙනල්ලා තියෙනවා. සතිය කියන්නේ මොකද්ද? සිහිය. සිහිය කියන්නේ මොකද්ද? කොහොමද ඒක පවත්වන්නේ? හුඟා ගුරුවරු පවා කියා දෙන්නේ අරමුණ ගැන අවධානයෙන් ඉන්න වර්තමානයේ ජීවත් වෙන්න. ඒක සිහියේ එක්තරා ගුණයක් තමයි. ඒ සිහියේ එක ලක්ෂණයක් විතරයි. තව ගොඩාක් තියෙනවා සිහියේ දියුණු කරන්න. සිහිය කියන වචනයෙන් අදහස් කරන්නේ සරණං සති. සිහිය කියන්නේ මොකද්ද? සිහි කර දෙන ගතියයි සිහිය. ඒ සිහිය බෝධිපාක්ෂික ධර්ම හැටියට 37ක් දක්වනවනේ. ඒ 37 අටපොලකම යෙදෙන්නේ සිහිය. ඒ අටපොලක යෙදෙන්නේ පුනරුක්තියක් හැටියට නෙමෙයි, එක එක තන එක එක ගුණේ. දැන් සතිපට්ඨාන හැටියට සිහිය යෙදෙනකොට වර්තමාන ස්කන්ධ සිහි කර දෙන ගතිය. තමන්ගේ කය, තමන්ගේ සිත, තමන්ගේ මනෝභාවයන්, පවතින ධර්මයන් මේ වර්තමානයේ සිහි කර දෙන ගතිය තමයි සතිපට්ඨානයෙන් කරන්නේ. සතිය ඉන්ද්‍රිය ධර්මයක් හැටියට වඩවනකොට ඊට හාත්පසින් වෙනස්. මොකද්ද? චිර කතම්පි චිර භාසිතම්පි සරිතානුසරිතා හෝති. බොහෝ කාලයකට ඉස්සල්ලා කළ කී දේ පවා සිහි කරන්නට පුළුවන් ගති. එතකොට සිහිය ඉන්ද්‍රිය ධර්මයක් හැටියට මතුවෙනකොට අතීත සංස්කාර ධර්ම සිහි කරන්න පුළුවන් ගතිය, සතිපට්ඨානයේ හැටියට වඩනකොට වර්තමාන ධර්ම සිහි කරන ගතිය. ඒ අතීත ධර්ම සිහි කරනවා කියන්නේ උපාදානයෙන් නෙමෙයි, සිහියෙන් සිහි කරනවා. උපාදානයෙන්ුත් අපිට දේවල් මතක් වෙනවා. උපාදානයෙන් මතක් වෙනකොට සිද්ධ වෙන ගැටලුව තමයි එදා කෝපය ඇති වෙච්ච අවස්ථාව අද සිහි වෙනකොට අදත් කෝපය මතුවෙනවා. ඒ උපාදාන. එදා රාගය ඇති වෙච්ච අවස්ථාව අද මතක් කරනකොට අදත් රාගය මතුවෙනවා. ඒ උපාදාන. හැබැයි සිහියෙන් සිහි කරනකොට එදා රාගය, එදා ද්වේෂය ඇති වෙච්ච අවස්ථාව උනත් අද කුසල් සිතින් ප්‍රත්‍යවේක්ෂා කරන්න පුළුවන්. සිහි කරන්න පුළුවන්.
ඒකයි සිහියේ තියෙන විශේෂත්වය. ඒතර සිහිය පුහුණු කරන්නට අරමුණ ගැන වගේම අපේ සිත ගැනත් අවධානය තියෙන්න ඕන. අරමුණ සහ ඒ අරමුණට සිත ප්‍රතික්‍රියා දක්වන විදිහ. අරමුණ දිහා බලා ඉඳලා විතරක් මොකක් කරන්න. ඉතින් එහෙමනම් දැන් කොකෙක් මාළුවෙක් අල්ලන්න බලාගෙන ඉන්නකොට කොච්චර අරමුණ ගැන අවධානය පවත්වනවද? සිංහේ කොටියෙක් බලලෙක් ගොදුරකට පනින්න ලෑස්ති වෙනකොට කොච්චර අරමුණ ගැන අවධානය තියෙනවා. ඉතින් ඌට සිහිය පිහිටනවා. ඇයි සිහිය පිහිටන්නේ නැත්තේ? අරමුණ ගැන විතරක් බෑ. අරමුණ ගැන වගේම ඒ අරමුණට ප්‍රතිචාර දක්වන මනෝභාවය. එතන තමයි ලෝභය මතුවෙනවද, ද්වේෂය මතුවෙනවද, නීවරණයක්ද, කුසල මූලයක්ද කියලා හඳුනගන්නවද? එතනයි පුහුණු කරන්නේ. එනිසා විදර්ශනාවක් හැටියට සතිපට්ඨානෙ දියුණු කරනවා නම් අවම වශයෙන් මූලිකම සුදුසුකම හැටියට තියෙන්න ඕන අරමුණ ගැනත්, ඒ අරමුණට ප්‍රතිචාර දක්වන සිත ගැනත්, ඒ දෙක ගැනම එකවර අවධානයෙන් ඉන්නට පුළුවන් ගතිය තමයි සිහියේ මූලික ආරම්භය. ඊට පස්සේ අනුක්‍රමයෙන් අපි දියුණු කරන්න ඕන මේ වර්තමාන ධර්ම සිහි කර දෙන ගතියට, ඊට පස්සේ අතීත ධර්ම සිහි කර දෙන ගතියට, ඊළඟට ධර්මතා සිහි කර දෙන ගතියට, ඊළඟට නිවන සිහි කර දෙන ගතියට. මෙහෙම විවිධ පැතිවලින් සිහිය පුහුණු කරන්නට ඕන. එහෙම පුහුණු කරන ලද සිහිය තමයි සම්මා සති මාර්ගාංගයේ හැටියට වර්ධනය වෙන්නේ. එනිසා මේ කියන සිහිය දියුණු වෙන තරමට දැන් මේ අතීත කරුණු මොකටද සිහිපත් කරන්න ඕන වෙන්නේ? පින්නතුනේ විදර්ශනාවක් කරන්න බෑ ඒ සම්බන්ධ අතීතය දකින්න නැත්නම්. දැන් අපි ඉදිරියට යම් කිසි කෙනෙක් ඇවිල්ලා හොඳ සුචරිතවාදියෙක් හැටියට පෙනී හින්නවා. අපි එතකොට ඒ මනුස්සයාට රැවටෙනවා. ඇයි රැවටෙන්නේ? ඔහුගේ අතීතය දකින්න නැ, දන්නේ නැ. මේ තැනත්තා මේ විදිහට කටයුතු කරපු කෙනෙක් කියලා ඔහු සම්බන්ධ අතීත තොරතුරු දන්නවා නම් විතරයි මේ කරන්නේ රඟපෑමක් කියලා අපට තේරෙන්නේ. ඊළඟට අතීතයේ සිහි වෙනවා නම් විතරයි හෙට අනිද්ද මම මේ වැඩේ කරන්න ඕන කියලා හිතාගෙන හිටුවාම හෙට වෙනකොට අනිද්ද වෙනකොට ඒක අපට සිහි වෙන්නේ අතීත ධර්ම සිහි වෙනවා නම් විතරයි. නැත්තම් අද හිතා ගන්නවා හෙට මෙහෙම කරනවා කියලා හෙට වෙනකොට මතක නැහැ. ඇයි? සිහිය නැහැ. පෙර භවයේ අපි එක ප්‍රාර්ථනාවක් කරනවා, මේ භවයට එනකොට ප්‍රාර්ථනාව සිහි නැහැ. මේ භවයේ වෙන එකක් ප්‍රාර්ථනා. ඊළඟ භවයේ තව එකක් ප්‍රාර්ථනා. ඇයි ඒ? සිහි නැහැ. එනිසා විදර්ශනා ප්‍රඥාවෙන් නිවන් මඟ යන්න නම් ඒ සියලු අතීත සටහන් සිහි කරන්නට පුළුවන් ගතිය. ආනන්ද හාමුදුරුවන්ට බුදු හාමුදුරුව කොතනද යමක් දේශනා කරන්න, දෙසූ තැන, දෙසූ ස්වභාවය, දෙසූ ප්‍රමාණය, දෙසූ වචන සියල්ල ඒ විදිහට සිහි කරන්න පුළුවන්. ඇයි ඒ? චිර කතම් පිචිර භාසෙ තබ්බෙ සරිතානුසරිත. බොහෝ කලකට ඉස්සලක් කළ කී දේ සිහි කරන ගතිය. එනිසා සතිය අපි මූලික වශයෙන් ආරම්භ කරන්න ඕන අරමුණ ගැනත්, අපේ සිත ගැනත් අවදියෙන් ඉන්නට, ඊට පස්සේ ටිකෙන් ටික ওই විවිධ පැති අපි දියුණු කරන්නට. ඊළඟට සමාධි කියලා කියන්නේ මොකද්ද? අරමුණෙහි එකඟ බව. එකඟ බව කියලා කියන්නේ දැන් අපේ හැම සිතකම ඒකාග්‍රතා කියලා කියන්නේ සබ්බචිත්ත සාධාරණ චෛසික. ඒක හැම සිතකම තියෙන එකඟ බව. හැබැයි හැම සිතකම තිබුණාට යන්තමටයි තියෙන්නේ. හරියට උදාහරණයක් කියනවා නම් රබර් බෝලයක් බිම දැම්මහම බිම හැපෙනවා. හැබැයි හැපිච්ච ගමන් වීසි වෙනවා. ඒ වගේ මට්ටමින් තමයි අපේ ඒකාග්‍රතාවය තියෙන්නේ. හැබැයි ඕක ටිකෙන් ටික දියුණු කරලා මැටි කුලියක් වගේ හදන්න ඕන. ඊට පස්සේ මොකද වෙන්නේ? මැටි කුලිය බිමට වැටුනහම එහෙමම පොළව බදාගෙන හිටිනවා. පොළවේ උස් පහත්කම් තියෙනවා නම් ඒ ලක්ෂණ ටික මැටි කුලිය විසින් එහෙමම ගන්නවා. අච්චුව වගේ. අන්න එතකොට තමයි හරියටම පවතින ස්වභාවය හඳුනා ගන්න පුළුවන්. අර රබර් බෝලේ වැටුණා වගේ ස්පර්ශ වෙලා වහා විසිරී යනවා නම් අපට අරමුණෙහි ස්වභාවය දැනෙන්නේ නැහැ හරියට. අර මැටි ගුලියෙන් ගත්තා වගේ, අච්චුව ගත්තා වගේ හරියටම ඇසින්, කනින්, නාසයෙන්, දිවෙන්, කයෙන්, සිතින් ගන්න අරමුණ හරියටම ඒ පවතින ස්වરૂපයෙන්ම මනසට අරන් දෙනවා නම් එතකොට තමයි යථාර්ථය දකින්නට පුළුවන් වෙන්නේ. එනිසා ඒකාග්‍රතාවය මේ නිර්වාණ ගාමිනී මාර්ගයේ අත්‍යවශ්‍ය ගුණය. අවසාන කාරණේ ප්‍රඥාව. ප්‍රඥාව කියන්නේ සුවිශේෂ කාරණය. ඇත්තටම නිවන් මඟ තුල අපි අවදි කරන්නට අවශ්‍ය වෙන්නේ ප්‍රඥාවයි. ඒ ප්‍රඥාවට සහායක හැටියට තමයි මේ අවශේෂ සියලු කරුණු අපි දිනු කරන්නේ. පඤ්ඤාය පරිසුජ්ජති. ප්‍රඥාවෙන් තමයි සිත පිරිසුදු වෙන්නේ. ඊළඟට ප්‍රඥාව අවදි කරලා තමයි ඒතනත්ත කෙලස් නසන්.
Citta bhavana, panya bhavana kila. Citta bhavana kiyanne samatha bhavana walata, panya bhavana kiyanne vidarshana. ඊළඟට චේතෝ විමුක්ති පඤ්ඤා විමුක්ති චේතෝ විමුක්ති කියන්නේ සමත භාවනාවෙන් ඉදිරියට ගිහිල්ලා සිත සංසිඳවණයකට පඤ්ඤා විමුක්ති කියන්නේ ප්‍රඥාව අවදි කරලා අවිද්‍යා තෘෂ්ණා සහිතව කෙලස් ප්‍රහාණය කරන මොකද්ද ප්‍රඥාව කියන්නේ ප්‍රඥාව කියන්නේ අපේ සිතේ තියෙන එක්තරා ගුණයක් එහි ස්වરૂපේ හරියට මේ ආලෝකය වගේ ආලෝකයෙන් මොකද්ද කරන්නේ ඒ කරන කාර්ය තමයි ප්‍රඥාවෙන් කරන්නේ මොකද්ද ආලෝකයෙන් කරන්නේ ඔව් අඳුර දුරු කරලා හැමදේම පෙනෙන්න සලස්සනවා මේ තියෙන ස්වභාවයෙන් ප්‍රකට වෙන්නට සලස්සනවා ආලෝකේ අන්ධකාරයෙන් කරන්නේ තියෙන ස්වභාවයෙන් වහලා අප්‍රකට කරන අවිද්‍යාව අඳුර වගේ ප්‍රඥාව ආලෝකය වගේ ආලෝකයේ ඇති තන අඳුර දුරු වෙලා සියල්ල ප්‍රකට වෙනවා අපේ මනසේ ප්‍රඥාව අවදි වෙනකොට සියල්ල ප්‍රකට වෙන්නට ගන්න ඉබඳු මනසින් ලෝකේ දිහා බැලුවොත් තමයි පවතින ස්වභාවය මනවින් දකින්නට පුළුවන්. ඉතින් ප්‍රඥාව නිකන් අවදි වෙන්නේ නැහැ. අපි නිතර නිතර විමසිලිමත් වෙන්නට ඕනේ. විමසිලිමත් කියලා කියන්නේ යථා ස්වභාවය දැකීමේ ඕනකම උනන්දුව. අපට ඒ උනන්දුව නෙමෙයි තියෙන්නේ. ඒකට කියනවා ගරුක භාවය කියලා. ප්‍රඥා ගරුක භාවය, ධර්ම ගරුක භාවය. අපට දැනට තියෙන ප්‍රඥාගරුක ධර්මගරුක බව නෙමෙයි අපට තියෙන කාමගරුක බව දේශගරුක බව මොකද්ද ගරුක භාවය කියන්නේ යමක් ගැන නැවත නැවත හිතනවා නැවත නැවත කල්පනා කරනවා ඒකම හොයනවා ඒකම කතා කරනවා ඒක ගැනම උත්සාහ කරනවා ඒක ගැනම පරීක්ෂා කරනවා ඒක ගැනම උනන්දු වෙනවා ඒකට තමයි ගරුක භාවය කියන්නේ අර බුදුහාමුදුරෝ දේශනා කරන්නේ ඉද්ධිපාද ධර්ම කියලා ඡන්ද චිත්ත විරිය විමර්ශන ඒ ගැනම කැමැත්ත ඇති කරගන්න ඒ ගැනම හිතනවා ඒ ගැනම වීර්ය කරනවා ඒ ගැනම විමසන අන්න එතකොට තමයි ගරුක භාවය. ඉතින් අපි හොයන්නේ මොනවද? අපේ ඉන්ද්‍රිය පිනවන්නට අපි කැමති දේවල්ම හොයනවා. ඒව ගැනම හිතනවා. ඒව ගැනම කල්පනා කරනවා. ඒව ගැනම වීර්ය කරනවා. එතකොට ඉතින් ඒව විතරයි අපිට පේන්නේ. ඒවැ තියෙන අනිත්‍ය බව පේන්නෙත් නැත්, දුක්ඛ අනාත්ම මොකුත් පේන්නේ නැහැ. ඇයි පේන්නේ නැත්තේ? ඒව නැතුව නෙමෙයි. ඒව හොයන්නේ නැහැ. ඒව ගැන විමසන්නේ නැහැ. ඒව පේන්නේ කාටද? ඒව හොයන කෙනෙකුට. ඒව විමසන කෙනෙකුට. ඒව හොයන විමසන ගතිය තමයි විදර්ශනා වඩනොයි කියලා කියන්නේ. දේශගරුක පුද්ගලයාට ගැටෙන ඒවම තමයි. අනුන්ගේ වැරදි අඩුපාඩුමයි පේන්නේ. හොඳක් පේන්නේම නැහැ. ඇයි ඒ? හොඳක් නැති නිසාද? නැහැ. හොයන්නෙම කුණු විතරයි. එතකොට ඒව විතරයි පේන්නේ. ඒවට තමයි ගරුක භාවය දීලා තියෙන්නේ. ඉතින් අපේ මනස පුහුණු කරන්නට ඕනේ මේ කාම ගරුක, ද්වේෂ ගරුක භවෙන් අපේ සිත යොමු කරන්න ඕනේ. ඥාන ගරුක, ධර්ම ගරුක, ධර්ම ගරුක කියන්නේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම, හේතුඵල, චතුරාර්ය සත්‍ය, ස්කන්ධ ධාතු ආයතන මේවා හොයන්නට නිතර මේ සත්ව පුද්ගලය හැටියට දේවල් අරගෙන මුසපත් වෙන්නට නෙමෙයි මේ ධහම සොයන්නට ධර්මතා මතු කර කර දකින්නට මේ සිත උනන්දු කරන්න තමයි ප්‍රකට වෙලා පේන්නට ප්‍රඥා ගරුක භාවය කියන්නේ ප්‍රඥාව ගැන හිතන්න ඕන කල්පනා කරන්න ඕන ප්‍රඥාව අවදි වෙන සාධක මොනවද ඒ ගැන ධර්ම දේශනා අහන්න ඒ ගැන පොතපත කියවන්න ඒක මතු කරන්න එහෙම කාලයක් ඒ ගැන උනන්දු වෙනකොට තමයි ප්‍රඥාව ටික ටික වැඩෙන්නේ දැන් මේ පහන් දල්වලා තියෙන්නේ බුදුහාමුදුරුව වෙනුවෙන්නේ. එතකොට මේ දල්වන පහන නිකම්ම ඔය තිරේ දාලා තෙල් ටික දාලා ගිනි කුර ගහලා පත්තු කරයි කියලා ඕකෙන් බුදුහාමුදුරුවන්ට වැඩකුත් නැහැ අපට වැඩකුත් නැහැ. බුදුහාමුදුරන්ට වැඩක් නැත්තේ බුදුහාමුදුරු ජීවමානව නැති නිසා. අපට වැඩක් නැත්තේ ඇයි? අවශ්‍ය කාරණේ කෙරිලා නැති නිසා. එහෙනම් පහන් පත්තු කරන එක ඵලදායක වෙන්නේ කොහොමද? ඕකෙන් බුදුහාමුදුරන්ට වැඩක් නැතුණාට අපට වැඩක් තියෙනවා. මොකද්ද වැඩේ? බුදු ගුණ සිහි කරගෙන ප්‍රඥාව අවදි කරගන්න. එහෙම අවදි වෙන්නට නම් මේ පහන දල්වනකොට අපි බුදුහාමරගේ ගුණය සිහි කරන්න ඕනේ. මේ පහනෙන් අඳුර දුරු වෙලා ආලෝකය මතු වෙනවා. බුදුහාමුදුරේ ඒ වගේ අවිද්‍යාන්ධකාරය දුරු වෙලා ප්‍රඥාවේ ආලෝකය මතු කළා. ඒ ආලෝකයේ දසත විහිදෙව මේ පහනෙන් තව සිය දහස් ගණන් පහන් දල්වනවා වගේ උන්වහන්සේගේ ප්‍රඥා ආලෝකයෙන් අසංඛ්‍ය ගණන් දෙව් මිනිසුන්ගේ සිත් සතන්වල ප්‍රඥාව අවදි කළා. ඒ මහා ප්‍රඥාව තථාගතයන් වහන්සේගේ අනන්ත ප්‍රඥාවටයි මේ ප්‍රදීපාලෝකේ පූජා කරන්නේ මේ කුසල බලයෙන් මගේ චිත්තසංතානයේ ප්‍රඥාව අවදි වේවා මම කියනවට වෙනුව එක මාස තුන ඔය විදිහට හිතලා පහන පත්තු කරලා බලන්න තමන්ගේ මනසේ කොච්චර වෙනදට වඩා ප්‍රඥාව අවදි වෙනවද කියලා
අපි පැන් පූජා කරන්නේ, ගිලන් පස පූජා කරන්නේ, මල් පූජා කරන්නේ, පිරිනුවන් පාප බුදුහාරන්ට මොකටද? උන්වහන්සේව එකක්වත් වළඳන්නේ නැහැ. ඒ හැම එකක්ම කරන්නේ බුදු ගුණ සිහි කරමින් ගුණගරුක භාවය, ධර්මගරුක භාවය අවදි කරගන්න. ඒක කෙරෙන්නේ නැත්තම් ඒව නිකම්ම නිකම් ආමිස පූජා විතරයි. අර ටික කෙරෙනවා නම් තමයි ඒකෙන් ප්‍රතිපත්තියට දොරටුව විවෘත කරන්නේ. අපේ මනසේ ප්‍රඥාව අවදි වෙන්නේ, ගුණය අවදි වෙන්නේ. ඒ නිසා මේවා නිකම්ම ආමිස පූජා හැටියට කරනවද, ඒක ප්‍රතිපත්තියට මගක් කරගන්නවද කියන එක අපිට ඥාන සම්ප්‍රයුක්තව ක්‍රියාත්මක වෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ ගුණාංග අපේ චිත්තසංතානේ යම් යම් තරමට වැඩෙනවද, ඒ ඒ තරමට තමයි අපේ ප්‍රතිපදාව නොකැඩි නොවැටි නිවන තෙක් අඛණ්ඩව ගමන් කරන්නේ. ඉතින් ඔය සාධක දෙක මත තමයි අර ප්‍රතිපදා හතර තීරණය වෙන්නේ. පළවෙනි ප්‍රතිපත්තිය මොකද්ද? දුක්ඛාපටිපදා දන්දාබිඥා. ප්‍රතිපදාව දුක් සහිතයි. ඇයි? නීවරණ බහුලයි. අවබෝධයට කල්ගත වෙනවා. ඇයි? ඉන්ද්‍රිය ධර්ම දුර්වලයි. දෙවැනි අවස්ථාව දුක්ඛාපටිපදා කිප්පාබිඥා. ප්‍රතිපදාව දුක් සහිතයි. ඇයිද? නීවරණ බහුල නිසා. හැබැයි වහා අවබෝධ වෙනවා නීවරණ බහුල වුණාට කොහොම හරි දඟලලා ඉන්ද්‍රිය ධර්මත් ඒ මට්ටමට දියුණු කරගෙන තියෙනවා. එතකොට දුක් සහිත වුණාට වහා අවබෝධ කරනවා. තුන්වෙනි අවස්ථාව සුඛා ප්‍රතිපදා දන්දා විඥා. ප්‍රතිපදාව සුවදායකයි. ඇයි? නීවරණ යටපත් කරගෙන තියෙනවා. හැබැයි අවබෝධයට කල්ගත වෙනවා. කුමක් නිසාද? ඉන්ද්‍රිය වැඩිලා නැහැ. හතරවෙනි අවස්ථාව තමයි ප්‍රසස්ත අවස්ථාව සුඛා පටිපදා කිප්පා විඥා. ප්‍රතිපදාව සුවදායකයි. නීවරණ ධර්ම යටපත් කරගෙන නිසා වහා අවබෝධය ලබනවා. කුමක් නිසාද? ඉන්ද්‍රිය ධර්ම සද්ධා විරිය සති සමාධි ප්‍රඥා වැඩිලා තියෙනවා. ඉතින් මේ දහම් කරුණු සිත්තිලා ධාරණය කරගෙන නීවරණ ධර්ම යටපත් කරමින් ඉන්ද්‍රිය ධර්ම දියුණු කරමින් සුඛ ප්‍රතිපදාවෙන් වහා නිවන් අවබෝධ කරන්න මේ අසූ දහම් කරුණු හැම දිනාටම මහෝපකාරී වේවා කියලා ආශිර්වාද කරනවා. ආකාසට්ඨා චතුම්මට්ඨා දේවා නාග මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා චතුම්මට්ඨා දේවා නාග මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ත්වං සදා.